तन्हाचायं भिक्खवे किन्निधाना किं समुदया किं जातिका किं भवा तन्हा वेदनानिदाना वेदना समुदया वेदना जातिका वेदना पभावाति। कनाडावे कैलगरी नगरे एहि पासिको भावना मध्यस्थाने ए कैलगरी श्रीलंका बौद्ध संघ में मगिन सिद्ध करनु लबन दुर्दपुन पतलस्तक पोहो दिने निमित करगन ए आगमिक वेडसटहने देवनियोट सिद्ध करनु धर्मानुशासनावाय ए अनुवे वेडसटहन आरंभ करीम संदहा गौरवनीय मत्तुमगल चंदानंद लोक स्वामीन वहांसे एवगेम बुत्तल धम्मरक्कित स्वामीन वहांसे अजान सुबारो स्वामीन वहांसे अतुलु सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराय धर्म श्रवणाभिलासे सदहते बौद्ध पिंवत्ने अद दिन मिम धर्मानुशासनावे सदहते दायकत्वे दरणु लबनवा अनोमा रत्नायक ए महात्म्य सहन रत्नायक महात्मा सहनी रत्नायक ए महात्मिनिय अचान गुरु सिंह ए बैननुवन एतुलु ए पौले ए ज्ञातीन सियलु दिना एक राशि वेमिन अद मे पिंकमे सदहतिक दायकत्वे दरणु लबनवा विशेषयेन मे दायकत्वे दरणु लबन्ने मीट वसर 13कट පෙරාතුව ඒ පරලෝ සැපත් වන්නට යෙදුන නිමල් රත්නායක ඒ මහත්මානන් ඒ ආදරණීය ස්වාමියා ඒ වගේම ආදරණීය පියාණන් ඒ ඥාතිවරයාණන් සිහිපත් කරලා පරලොවින් කරන්නට තිබෙන එකම සංග්‍රහය එකම උදව්ව උපකාරය සිද්ධ කරන්නට ඒ පුණ්‍ය අනුමෝදනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ධර්මානුශාසනාව අවසානයේදී ඒ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ඒ යෙදෙන පොය දිනේට નિયમિત ධර්මානුශාසනාවක් නැතිනම් සීලමේ වැඩසටහනයි අද මේ සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ ලැබෙන පුර 15ක් පොහොව දවසේ දිනේ වටිනාකම පිළිබඳව මා විශේෂයෙන් සිහිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. මුලින් සිද්ධ කරන්නට යෙදුණු ධර්මානුශාසනාවේදී ඒ පිළිබඳව මැනවින් පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අද මේ හැම දිනෙකම තමන්ට පහසු විදිහට ඒ සිල් සමාදන් වෙලා ඒ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු පමුණු කරගන්නට විශාල වශයෙන් උත්සාහවත් වෙනවා. ඉතින් මේ ලැබුවා වූ 2021 වර්ෂය හැම දිනකටම ජීවිතයේ අලුත් අභියෝගාත්මක වර්ෂයක් බවට පත් වුණා. මොකද මේ වෙනකොට පවතින මේ ව්‍යසනය ගසංගතයේ හේතුවෙන් තමන්ගේ දෛනික ජීවිතයේ විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙන්නට යෙදුණා. ඒ අභියෝගත් එක්ක තමයි අපේ ජීවිතයේ ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් මේ අභියෝග හමුවේ තමන්ගේ මේ මානසික මට්ටම බොහොම හොඳින් පවත්වා ගන්නට නම් ඒ කාලය උපරිමයෙන් ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ ජීවිතේ ධර්මානුකූල ජීවිතයක් බවට ධර්මයට ලැබි කරපු ජීවිතයක් බවට පත් කරගන්නට උත්සාහවත් වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් මේ හැමදෙනෙක්ම ධර්ම ශ්‍රවණය කිරීම පිණිස බොහොම තැම්පත් වෙලා තමන්ගේ කටයුතු වලින් මදක් බැහැර වෙලා ඒ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා සිටිනවා. කයේ තිබෙන ඒ බොහොම සංවරයකින් යුක්තව කය පමණක් සංවරව කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ හිතත් බොහොම සංවර කරගන්නට ඕන. ඒ නිසා හිතේ නොයෙකුත් කරුණු වලට
විතරක ਵਿਚාරයන් වලට එහෙම නැතිනම් විතරකයන් වලට ඉඩ නොතියා හොඳට අවධානය යොමු කරගෙන මේක පැහැදිලි කරන දහම් කරුණු ඔස්සේ තමන්ගේ නුවණ මෙහෙයවමින් පිහිටා සිටමින් හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා සිහිපත් කරනවා. ඉතින් අද දවසේදී මම මාත්‍රිකා වශයෙන් තබන්නට යෙදුනේ මේ තණ්හාවේ ස්වභාව ලක්ෂණයේ පිළිබඳව. අද වර්තමාන වෙනකොට අපි මේ තණ්හාව පිළිබඳව විවිධ වූ අර්ථකථනයන් ඉදිරිපත් කරනවා කිනා කිනාට තේරෙන පැහැදිලි වෙන විදිහට. එනිසා අපි පළමුවෙන්ම අපේ සමාජය තුළ අපි නිරන්තරයෙන් කතා බහකට ලක් කරන මේ ධර්මතාවයේ පිළිබඳව මුලින්ම විමසලා බලමු. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ අපිට ඉදිරිපත් කරපු ඒ දර්ශනීය තුල පැහැදිලි කරන්නේ කොයි වගේ කරුණක්ද කියන එක පිළිබඳව විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද බෞද්ධයන් හැටියට අපි හැම කෙනෙක්ම දන්නා වූ කාරණයක් තමයි මේ දුක ඇති වෙන්නට හේතු වෙලා තිබෙන ප්‍රධානම සාධකය ප්‍රධානම ධර්මතාවය තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව නැති කළොත් දුක නැති කරන්නට පුළුවන්කම ලැබෙනවා කියන මේ පදනම මත ඉඳගෙන අපි අද අපේ ජීවිතයේ තණ්හාව නැති කරන්නට නොයෙකුත් වැඩ කටයුතු සිදු කරනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍ය අපේ ජීවිතයේ ලෞකිකව ගත කරන මේ කාමභෝගී ජීවිතයක් ගත කරන තිරිසක් හැටියට ඒ තමන්ගේ ජීවිතයේ තමන්ට අත්‍යවශ්‍ය වෙන දේවල් ඒක රාශී කරලා තැම්පත් කරලා පරිස්සම් කරමින් කටයුතු කරනවා. අපි මේ ඒක රාශී කරලා තැම්පත් කරලා පරිස්සමෙන් මේ දේවල් පරිහරණය කරනකොට අපි මේ කෙරෙහි කැඩුණු බිඳුණු දේවල් බවට පත් වෙනොත් යම් ආකාරයකින් විනාශ ස්වභාවයකට පත් වෙනොත් අපිට දුකක් ලැබෙනවා. ඒ පිළිබඳව දුකක් උපදිනවා. අපි විශේෂයෙන් දුක් වෙනවා. එහෙමනම් අපි මේ දේවල් වලට දුක්ුනේ ඇයි කියලා විමසලා බැලුවොත් අපිට උත්තරයක් අපි ඉදිරිපත් කරනවා. මේ දුක්ුනේ තණ්හාව නිසායි. මේ කෙරෙහි තිබුණ තණ්හාව නිසායි. ඒ නිසා අපි කරනවා උදාහරණයක් විදිහට අපි මෙතනදී මතක් කරනවා තණ්හා නොකර ඉන්න. මේ දේවල් අත්හරින්න. මේ දේවල් වලින් මිදෙන්න. එතකොට දුක ලැබෙන්නේ නැහැ කියලා. අපි මේක ටිකක් නුවණින් විමසලා බලමු. මේ කියන ස්වභාවය තුළ මේ කියන අර්ථය කොතනින්ද මේ ඉදිරිපත් කරන්නේ කියලා. මේ අර්ථය කොතනින්ද අපි තේරුම් ගන්න කියලා. අපි මෙතනදී පොඩ්ඩක් විමසලා බැලුවොත් තමන්ගේ සන්තකව තිබෙන වටිනාම දේවල් වටිනා දේවල් කියලා ගත්තාම රන් රිදී මුතුමැණික් යාන වාහන වතු පිටි ඉඩ කඩන් ආදී දේවල් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එදිනෙදා පරිහරණය කරන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ හිතවත් එහෙම නැතිනම් අම්මා තාත්තා දුව දරුවෝ වෙන්න පුළුවන්. ඒ හැම දෙනෙක්ම අපි බොහොම සමීපව බොහොම කැමැත්තෙන් ඇසුරු කරනවා. යම් වෙලාවක අපි ඇසුරු කරන අපි පාවිච්චි කරන මොනෝ හරි දෙයකට හානියක් සිද්ධ වුණොත් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියොත් අපිට අන්න දුක එනවා. අපිට දුකක් උපදිනවා. මේ දුක ඇති වුණේ ඒ කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියපු දෙයට තණ්හා කරපු නිසායි. ඒ නිසා තණ්හා කරන නිසා දුක උපදිනවා. අපි මේ දේවල් වලට තණ්හා නොකර ඉන්න ඕනේ කියලා උන් අපි අර්ථයක් වටහා ගන්නවා. ඒ දේවල් වලට තණ්හා නොකර හිටියාම දුක උපදින්නේ නැහැ කියලා අපි විශ්වාස කරමින් ඒ දේවල් අත්හරිනවා. අපි හිතමු අපේ අවශ්‍යතාවයට තිබෙන දේවල් අපි එකින් එක අතහැරගෙන ගියාම අපිට දුක අඩු වෙන්නට ඕනේ. අපිට දුක වැඩියෙන්ම ලැබුණ යම් දේවල් ටිකක් තියෙනවා නම් ඒ දේවල් අත්හරින්න අපිට දුක අඩු වෙන්නට ඕනේ. අපි මේ ගැන ටිකක් විමසලා බැලුවොත් අපිට හොඳට තේරුම් ගන්නට පුළුවන් මේ කියන අර්ථය. අපි එදිනෙදා භාවිතා කරන දේවල් අපි එකින් එක අතහැරලා දැම්මොත් එකින් එක අයින් කරගෙන ගියොත් අපිට දුක කියන එක අඩු වෙනවද කියලා අපි විමසලා බලමු.
උදාහරණයකට අපි මේක සරලව ගමු බඩු භාණ්ඩ ආදීන් බොහොම අඩුවෙන්ම පවතින කෙනෙක් තමයි යාචක පිරිස කියලා කියන්නේ දුගී මගී යාචක පිරිස කියලා කියන්නේ Tamanට කියලා ඉන්න හිටින තනක්වත් නැහැ සමහර වෙලාවට හිසට වහලක් නැති සමහරලාට පයට සෙරෙප්පු දෙකක්වත් නැති කෙනෙක් තමයි මේ යාචකයෙක් කියලා කියන්නේ මේ යාචකයාට Tamange කියලා රකින්න පරිස්සම් කරන්න භෞතික මහා දේවල් ගොඩක් නැහැ එහෙමනම් ඒ කෙනාට අපිට වඩා දුක අඩු වෙන්න ඕනේ මොකද ඒ කෙනාට තණ්හ කරන්න බඩු භාණ්ඩ ආදී තමා සන්තකව නැති හින්දා ඒ කෙනාට දුක අපිට වඩා අඩු වෙන්න ඕනේ මොකද ඒ කෙනාගේ තණ්හාව අඩු නිසා කියලා අපි හිතුවොත් ඒක එහෙමමද කියලා හොඳට නුවණින් විමසලා බලන්න අපිට වඩා මහා දුකකට පත් වෙච්ච කෙනෙක් තමයි මහා දුක් විඳින කෙනෙක් තමයි මේ යාචක කෙනෙක් කියලා කියන්නේ යාචකයෙක් කියලා කියන්නේ මොකද ඒ කෙනාට පරිස්සම් කරන්න රැක බලා ගන්න එහෙම නැතිනම් ඒ පිළිබඳව වෙහෙසෙන්න ද්‍රව්‍ය කාරණා නැහැ හැබැයි මේ කෙනා නැතිකම මුල් කරගෙනම නොමැතිකම මුල් කරගෙනම ඒ දේවල් ලබා ගැනීම ආසාවෙන් සැප විඳීමේ කැමැත්තක් මුල් කරගෙන ඒව ලබා ගැනීම ආසාවෙන් ඒවට තණ්හාවක් ඇති වෙනවා ඒනිසයි දුක උපදින්නේ එහෙම නැතුව මේ තියෙන භෞතික සම්පත් අතහැරලා අතහැරලා ඒ භෞතික දේවල් අතහැරීමෙන් පමණක් තණ්හාව නැති කරලා දුක නැති කරන්න පුළුවන් ක්‍රම වේදයක් ලෝකෙ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ නැහැ අපි බලමු උදාහරණයක් විදිහට අරගෙන වයස අවුරුදු 7දී මාර්ගඵල ලබන්නට යෙදුන විසාකා මහා උපාසිකාතුමා ඒ විසාකා මහා උපාසිකාව වයස අවුරුදු 7 පොඩි දරුවෙක් විදිහට ඉන්න කාලේදී තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය අහලා සෝහන් ඵලයට පත් වෙන්නේ. නමුත් මේ සෝහන් ඵලයට පත් වෙච්ච මේ විසාකාව වැඩිවියට පැමිණිලා විවාහ ජීවිතයට ඇතුල් වෙලා විශාල වශයෙන් සැප සම්පත් භුක්ති විඳපු චරිතයක්. ඒ විශාල වශයෙන් සැප සම්පත් භුක්ති විඳින අතරේ පළඳන්නට යෙදුන පළඳනාව පිළිබඳව අපේ බණ පොත්වල සඳහන් වෙනවා ඒ පළඳනාවේ ස්වභාවය සහ ඒ වටිනාකම පිළිබඳව. මේ මහා මේල පළඳනාව මේ ලිය පළඳනාව පළඳපුවහම ඈතින් දකින්නේ රන්වන් මොනරෙක් යනවා වගේ පිල් විදාගත්ත මොනරෙක් ඔය වගේද ලස්සන අන්න ඒ වගේ රන්වන් මොනරෙක් වගේ තමයි බලන් ඉන්න අයට දැర్శණය වෙන්නේ මේ මහා මේල පළඳනාවේ වටිනාකම රන් කහවණු වලින් කෝටි 9ක් කියලා පෙන්නනවා 9 කෝටියක් වෙනවා කියලා දැන් බලන්න මේ මාර්ගඵල ලැබපු විසාකාව මේ මහා මේල පළඳනාව පළඳිනවා ඒ භෞතික දේවල් පරිහරණය කරනවා එහෙමනම් අපිට මෙතනදි පුංචි පණිවිඩයක් ලබා දෙනවා මේ දේවල් භාවිතා කිරීම නෙමෙයි ගැටලුව මේ භාවිතා කරන දේ තුළට තණ්හාව නැඹුරු වෙන්නේ කොහොමද තණ්හාවෙන් ඒ ඇසුරු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ලබා ගන්නා වූ අවබෝධය තමයි වැදගත් වෙන්නේ ඒ අවබෝධය තුලින් තමයි තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබ හිතලා බලන්න මහා ධන කුවේරයෙක් තමයි ධන සිටුවරයෙක් තමයි සුදත් සිටුවරයා. එහෙම නැතිනම් අපේ වචනයෙන් අපිට ගොඩාක් අය දන්නේ අනේ පිඩුසිටුතුමා කියලා. මේ සුදත් සිටුතුමා එහෙම නැතිනම් අනේ පිඩුසිටුතුමා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන සිටුවරේ මහා ධන සිටුවරේ ඉතින් මේ සිටු සම්පත්තියන් බොහෝසේ භුක්ති විඳින්මින් කටයුතු කරනවා මේ අනේ පිඩු සිටුතුමා සෝහන් ඵලයට පත් වෙලා. එහෙමනම් අපි හිතන්නට ඕනේ අද වර්තමානයේ අපි මේ කතා කරන අතහැරීමයි මේ චරිතවල හැබෑවටම අතහැරලා තිබිච්ච අතහැරීමයි අතර මොකක් හෝ වෙනසක් තියෙන්නට ඕනේ. ඒ වගේම
එය හැබෑම අතහැරීම මොකක්ද කියන එක පිළිබඳව අපි හොඳට විමසලා බලන්නට ඕන. අද වර්තමානයේ බෞද්ධයෝ විතරක් නෙමෙයි අන්‍ය ආගමික අය පවා මේ අතහැරීම පුරුදු කරනවා. තමා සන්තකව තිබෙනවා නම් තමන්ට අතිරේක ලාභයක් අතිරේකව තිබෙන කාරණා ටික ලැබෙන දෙයක් තියෙනවා නම් මේ දේවල් අන් අය අතර බෙදා හදා ගන්නවා. අන්න ඇයට පරිත්‍යාග කරනවා. ඒක බෞද්ධ කියන පරිසරයේ විතරක් නෙමෙයි අනිත් ආගමික පරිසරවලත් දකින්නට ලැබෙනවා. එහෙමනම් තමාට රයිති දේවල් අන් අය අතර බෙදා හදා ගන්න අවස්ථාවල් අපි අත්හැරීම හැටියට සැලකුවොත් ඒ අත්හැරීම නිසා සතුටක් ලබන බව අපි ඇත්තටම කවුරුත් දන්නවා. හැබැයි අතහැරීම හුදෙක් සතුට පිණිසම කරන ලද අතහැරීමක් මිස නිවන පිණිස කරන ලද අතහැරීමක් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මෙතන වෙනස? අපි මේ එකක් එකක් ගන්න විමසලා බලමු. බෞද්ධයෙ හැටියට අතහරිනවා නම් යම් විදිහයකට දානමය පින්කමක් සිදු කරනවා නම් ඒ අතහැරීම සිදු කරන්නේ හුදෙක් සතුටු වීම පිණිසම පමණක් නෙමෙයි. ඒ අයගේ අත්හැරීම තුළ අන්තර්ගත වෙලා තිබෙනවා කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්ත වූ අත්හැරීමක්. කම්මසගතා සම්මා දිට්ඨිය තුළ කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව කරන අත්හැරීමක් සිද්ධ කරලා තිබෙනවා බෞද්ධ ගැන්වීම් රටාව තුළ අපි සාමාන්‍යයෙන් අවබෝධ කරගත්ත මට්ටමට. එනිසා අපිට තින් රැස් වෙනවා, කුසල් සිද්ධ වෙනවා. මේ අතහැරීම බොහෝම වටිනා අතහැරීමක් වෙනවා, බොහොම වටිනා පරිත්‍යාගයක් වෙනවා, දානමය පින්කමක් බවට පත් වෙනවා. මේෙන් ලැබෙන ආනිසංසය පිළිබඳව මම මේ දේශනාවෙදි සඳහන් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. බෞද්ධ බොහෝ පිරිසක් දන් දුන්නාම ලැබෙන ආනිසංසයන් පිළිබඳව මනාව වැටහීමකින් කටයුතු කරනවා. හැබැයි අපි දෙනව වගේම අන්‍ය ආගමික අයත් ඒ ඒ අයගේ හිතවත් අයට වෙන්න පුළුවන්, ආගමික තැන් ස්ථානවලට වෙන්න පුළුවන්, යම් මේ ආකාරයකින් උදව් උපකාර කරනවා, පරිත්‍යාග කිරීම කරනවා. හැබැයි ඒ අය අතර කර්මය හා කර්මඵල විශ්වාසය ඇතුව කරන බව දකින්නට ලැබෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් එහෙම හිටියොත් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන හින්දු සංස්කෘතිය තුළ හින්දු දහම තුළ යම් මට්ටමකින් කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව පින්දහම් සිද්ධ කරන බව දකින්නට තිබෙනවා. අන්‍ය ආගමිකයන් අතර මේ කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව කරන පරිත්‍යාගය එහෙම නැතිනම් දානය දකින්නට ලැබෙන්නේ නැහැ. යම් පරිත්‍යාගයක් සිද්ධ කළාට ඒ තුළ මේ කම්මසගතා සම්මාදිට්ඨිය දකින්නට ලැබෙන්නේ නැහැ. මම මේ නැවත නැවත මේ කම්මසගතා සම්මාදිට්ඨිය කියලා මේ මතක් කළේ කර්මය හා කර්මඵල විශ්වාසයකින් යුක්තව සිද්ධ කරන දේ තමයි පුණ්‍ය ශක්තියක් බවට එහෙම නැතිනම් කුසල ශක්තියක් බවට වර්ධනය කරගන්නට අවස්ථාව සැලසෙන්නේ. නියත මිත්‍යා දිට්ඨියකට පත් වෙනවා නම් දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් යුක්තයි නම් ඒ අයට ඒ කරන ක්‍රියාවලිය තුළ මහ විශාල ආනිසංස ගෙන දෙන පුණ්‍ය ශක්තියක් බවට ඒ ක්‍රියාව පරිවර්තනය කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම මේක නැවත මේ කම්මසගතා සම්මාදිට්ඨිය කියලා මතක් කළේ. එහෙමනම් අපි සිද්ධ කරන බොහෝ පින්කම්, බොහෝ පරිත්‍යාගයන්, බොහෝ අත්හැරීම් මේ කම්මසගතා සම්මාදිට්ඨියට යටත්ව සිද්ධ කරන දේවල් බවට පත් වෙනවා. නමුත් එතනදී ඒ ක්‍රියාවලිය තුළ අපිට සැප විපාක ලැබෙනවා, සුගතියක උප්පත්තිය ලබන්නට පුළුවන්කම ලැබෙනවා, ආනිසංස විදිහට අපිට භවභෝග සම්පත්තිය ආදිය ලබන්නට විශාල වශයෙන් මේ පුණ්‍ය ශක්තිය උපකාර වෙනවා. හැබැයි මේ අතහැරීම යම් මට්ටමකින් අත්හැරීමක් බවට පත් වෙනවා. ඒ සම්මත ලෝකයේ තුළ සිදු කරන අතහැරීම. ඒ අත්හැරීම නිසා අපිට මහා විශාල පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා වගේම
අපේ ජීවිතය සුගතිගාමි භාවයට පත් කරන්නට මේ පුණ ශක්තියට පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ අත්හැරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කෙලෙස් ටික දුරු කරලා නිවන් දකින්නවා කියන එහෙම නැතිනම් තණ්හාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා නිවන් දකින්නවා කියන තැනට එහෙම නැතිනම් සියලු දුක් කෙලවර කරන නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ සිදු කරන අතහැරීමට අපි තවත් උදාහරණයක් මෙතෙන්ට එකතු කළොත් අපේ මහබෝසතාණන් වහන්සේ පිරුම්පුරණ කාලයේදී අන්තිම අවසානයේට පාරමිතාව සම්පූර්ණ කිරීම පිණිස ඒ වෙසන්තර රජුරුව විදිහට පහළ වෙලා ඒ වෙසන්තර ජාතක කතාවේ සඳහන් වෙන විදිහට මොනතරම් පරිත්‍යාගයන් සිද්ධ කළාද මොනතරම් අතහැරීම් සිද්ධ කළාද කියන එක මා ඔබට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ තමන්ගේ රාජ්‍ය අතහැරලා ගිහිල්ලා වනගත වෙලා ආදරයෙන් හදා වඩාගත් ඇස් දෙක වගේ පරිස්සම් කරපු තමන්ගේ දරුවෝ දෙන්න පරිත්‍යාග කරනවා, දන් දෙනවා. ඒ වගේම තමන්ට හැම වෙලාවකම ළඟින් ඉඳලා තමන්ගේ ගමන් මඟ ශක්තිමත් කරන්නට සාරා සංකේ කල්ප ලක්ෂයක් විතර මේ කාලයේ පුරාවට මේ පාරමිතා ශක්තිමත් කරමින් පැමිණිච්ච මේ ශ්‍රේෂ්ඨ චරිතය තමයි එදායේ මන්ත්‍රී දේවි කියලා කියන්නේ. මේ යසෝදරා දේවියගේ කලින් ආත්මයක්. විසන්තර රජුරුවන්ගේ බිසවුන් වහන්සේ විදිහට මේ බිසව පවා අන්තිමේට අත්හරිනවා, දන් දෙනවා. එහෙමනම් එදායේ දාන පාරමිතාව සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්නවා බුද්ධත්වයේ පිණිස. එහෙමනම් ඒ අතහැරීම මහ පොළොව කම්පා වෙන තරමට මහ පොළොව කම්පා කරවමින් සිදු කරන ලද අත්හැරීමක්. ඒ අත්හැරීම මිහිපිට පහසුවෙන් කෙනෙකුට කරන්නට පුළුවන්කම ලැබෙන අත්හැරීමක් නෙමෙයි. ඒ වගේ මහ විශාල පරිත්‍යාගයක් මහ විශාල අතහැරීමක් සිදු කර අවස්ථාවක් තමයි ඒ විසන්තර රජුරුව කියලා කියන්නේ. දන් දුන්න කියලා කියන්නේ. අපේ සමාජයේ යම් වෙලාවකට තමන්ට අයිති දේවල් ඔහොම අතහරිනකොට අපි කියන විසන්තර රජුරුව වෙන්න එපා කියලා. ඒ තරමට මේ අත්හැරීම ඒ විසන්තර රජුරුව කරපු අතහැරීම අපිට සිද්ධ කරන්නට නම් කොහෙත්ම හිතන්නවත් බැරි වෙයි. ඒසා මහ විශාල පරිත්‍යාගයක් කළා. හැබැයි එදා ඒ අතහැරීම සිද්ධ කරලා පාරමිතා ධර්මයන් සමතිස් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගත්තත් ඒ අවස්ථාව සියලු කෙලෙසුන් නසලා අරිහත්ත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට ඒ ජීවිතේ පත් වෙන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. එවනම් ඒ අතහැරීම මහ ශ්‍රේෂ්ඨ අතහැරීමක් බවට පත් වෙනවා. නමුත් ඒ අතහැරීම ශ්‍රේෂ්ඨ අතහැරීමක් බවට පත් වුණත් තණ්හාව පිළිබඳව අපි කතා කරන එහෙම නැතිනම් තණ්හාව දුරු කිරීම පිළිබඳව අපි කතා කරන හැබෑම අතහැරීම, ඒ කියන්නේ නිවැරදිවම කෙලෙසයන්ගෙන් අත් මිදීම එදායේ විසන්ත රජතුමාගේ පරිත්‍යාගය තුළ සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් මේ අදහස තුළම මේදායේ පරිත්‍යාගය එහෙම නැතිනම් ඒ විසන්ත රජතුමා සිද්ධ කරන්නට යෙදුනේ අත්හැරීම හැල්ුවට ලක් කිරීමක් බාල කිරීමක් නෙමෙයි මම මේකෙන් අදහස් කරන්නේ. නැතිනම් ඔබ වැරදි විදිහට අර්ථයක් ගන්නට පුළුවන්. මෙහි පිට ලෞකික වශයෙන් යම් කෙනෙක් අත්හරිනවා නම් යමක්, ඒ අත්හැරීම අතර ශ්‍රේෂ්ඨතම අත්හැරීම තමයි එදා ඒ විසන්තර මහරජතුමා සිද්ධ කරන්නට යෙදුනේ. එනස ඒක පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ඒ අත්හැරීම තුළින් සියලුම කෙලෙස් ටික ප්‍රහීන වෙලා දුක දුරු වෙන අත්හැරීමක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා නැවත දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා ඊට පස්සේ දේව ආරාධනාවක් ඇතුව මනුස්ස ලෝකෙට පහළ වෙලා සිද්ධාර්ථ කුමාරයා විදිහට ජීවිතය ගත කරමින් බොහෝසේ සැප සම්පත් භුක්ති විඳලා ඒ සියලු සැප සම්පත් ටික අතහැරලා දාලා බිරිඳව, ඒ වගේම එදා දවසේ උපන්න දරුවත්, ඒ වගේම රම්‍ය සුරම්‍ය සුභ කියන මේ
සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච මාලිගා තුනකුත් තව සතියක විතර කාලයක් ගීගී රැඳුණා නම් සක්විති රජකම පවා ලබන්නට අවස්ථාව හිමි වෙලා තිබුණ මේ සියල්ල අතහැරලා තමයි එදා මහා අබිනිෂ්ක්‍රමණය සිද්ධ කරන්නේ එදා සිද්ධ කළේ මහා අබිනිෂ්ක්‍රමණයෙන් පස්සේ වසර 6ක පමණ කාලයක මහ විශාල පරේක්ෂණයක් එහෙම නැතිනම් මහ විශාල ගවේෂණයක් සිද්ධ කරලා කිං සච්ච ගවේෂිකින් කුසල ගවේෂිකින මේ ගවේෂණාත්මක ජීවිතයකින් ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු කෙලෙසුන් නැසලා උතුම් වූ සම්මා සම්බුද්ධත්ව පදවියට පත් වෙන්නට ඊදුනා. ඉතින් ඒ ජීවිතේ අතහැරපු ඒ අතහැරීම් සුළුපටු අතහැරීම් නෙමෙයි. නමුත් ඒ සියලු දේ අතහැරලා වනගත වෙලා දුෂ්කර ක්‍රියාවකදී තවදුරටත් අත්හරිනවා පළත්ත පළභෝගී මට්ටමටපත් වෙනවා. තමන් ළඟට වැටෙන දෙයක් විතරක් ආහාරයට ගන්න. තන දක්වා මේ ශරීරයට මහ විශාල දුක් පීඩාවන් ලබා දෙනවා. මේ ශරීරයට දෙන සැපය අතහැරලා 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 කොච්චර මේ ශරීරයට දෙන සැපය අතහැරියද කියලා කිව්වොත් කලන්ත හැදිලා වැටෙන තැන දක්වා. එහෙම නැතිනම් මේ උදරයේ අත ගන්නකොට කොඳු වැට පෙළමහු වෙනවා. ඒ දක්වා මේ ශරීරයේ වැහැරෙනකම්ම මහ විශාල අත්හැරීම් ටිකක් සිද්ධ කළා. මොනවද මේ අතහැරියේ? ශරීරයට සැප දෙන මේ සැපයයි අතහැරියේ. මේ සැපේ නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා. දුක නැති කරන්න නම් මේ සැපේට තියෙන කැමැත්ත අතහැරලා සැපේ අත්හරින්න ඕන, සැප විඳින බව අත්හරින්න ඕන කියන තැනකින් මහ විශාල පරේක්ෂණයක් කළා. නමුත් අවසානයේ මහ බෝසතාණන් වහන්සේට තේරුම් ගියා මේ ශරීරයට දුක් දීලා මේ ශරීරයට මේ විදිහට පීඩාවන් පත් කරලා විමුක්තියක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශරීරය ටික ටික පෝෂණය කරලා යම් මට්ටමකට ශරීර ශක්තිය වර්ධනය කරගෙන උතුම් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනේ. ඉතින් එහෙමනම් අපිට මේ ජීවිතයේ මෙන්න මේ ක්‍රියාත්මක වීම තුළ අපිට මහා විශාල පණිවිඩයක් සමාජගත කරලා තිබෙනවා. බෞද්ධයන් හැටියට අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒ තමයි මේ භෞතික සම්පත් දේවල්, භෞතිකයේ දේවල් අපි කොච්චර අතහැරියත්, අතහැරියයි කියලා කිව්වත් තමා සන්තකව තිබෙන යම් තාක් දේවල් තිබෙනවා නම් ඒ සියල්ල අතහැරලා දැම්මත් ඒ කොයි දේ අතහැරියත් මේ ලෝකෝත්තර සුවය ලබන්නට නම් කිරේසයේ පැත්තෙන් අතහැරීමක් සිද්ධ වෙන්නට ඕනේ. එහෙම නැතිනම් තණ්හාව හැබෑම තණ්හාව අත්හැරීමක් සිද්ධ වෙන්නට ඕනේ. තණ්හාව නිරුද්ධ කරන්නට ඕනේ. මොකද්ද මේ තණ්හාව නිරුද්ධ කරන්නේ කියන කාරණාව පිළිබඳව අපිට ඔන්න එහෙමනම් විශේෂයෙන් හිතන්නට යමක් තිබෙනවා. අපි මේ පිළිබඳව කතා කරන්නට පෙර ආතුව තවත් අපේ ජීවිතයේ මේ අල්ලා ගැනීම සහ අත්හැරීම් පිළිබඳව ටිකක් විමසලා බලමු. අපේ ජීවිතයේ ගත්තහම ඉපදුන දවසේ ඉඳන් මේ දක්වාත් මරණ දවස දක්වා අනාගතයටත් ගත්තහම අපි මේ ජීවිතේට අපි වචනයෙන් කතා කරනවා, අපි සාමාන්‍ය සමාජයේ කියනවා අපි උපදිනකොට අරගෙන ආපු දෙයක්වත් නැහැ, අපි යනකොට අරගෙන යන දෙයක්වත් නැහැ කියලා. ඒ කාරණේ එහෙම වචන මාත්‍රයකින් විතරක් අපි කතා කරනවා. හැබැයි අපි එනකොට අරගෙන ආපු දෙයක් නැහැ. ඒ කියන්නේ භෞතිකව කිසිම දෙයක් අපි අතින් අරගෙන ඇවිල්ලා නැහැ. හැබැයි ඒ වුණාට අපි ඉපදිලා ටික කාලයක් ගිහිල්ලා අපිට දැනුම් තේරුම් ඇති වයසක් බවට පත් වෙනකොට අපිට මව්පාර්ශවයෙන් පියපාර්ශවයෙන් උරුම වෙච්ච දේවල් ටිකක් තියෙනවානේ. ඒ දේවල් අපිට අයිති දේවල් බවට පත් කරගෙන අපි උපදිනකොට කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ කියලා කිව්වට අපිට මහ විශාල දේවල් ටිකක් දැන් අයිති වෙලා තියෙනවා. ඒවා තමන්ගේ වෙලා තියෙනවා. අපි යනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ කියලා කිව්වට අපි මරණාසන්න මොහොත දක්වා ආවත් මේ තමන්ගේ කරගත් දේවල් ටික අතහැර ගන්න බැරුව මහ විශාල විදිහට ඒ කෙරෙහි තණ්හාවෙන් අවසාන හුස්ම හෙළනවා. බලන්න අපි වචනයකින් කතා කරනවා,
වචන මාත්‍රයකින් අපි අදහසක් විදිහට සමාජයේ කතා කරනවා උපදිනකොට කිසිම දෙයක් ගිනාවේ නැහැ මැරෙලා යනකොට කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ කියලා මේ කතාව හැබෑවක්ම තමයි නමුත් බලන්න අපි මේ ඉපදුනකොට කිසිම දෙයක් ගෙනල්ලා නැතුව එහෙම අපිට කොයිතරම් දේවල් අපි සමාජයෙන් උරුම කරගෙන තියනවද අපේ කරගෙන තියනවද පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල් තියෙනවා අපි විසින් හරිහම්බ කරගත්ත දේවල් ටිකක් තියෙනවා අපි විසින් එකතු කරගත්ත දේවල් ටිකක් තියෙනවා මේ දේවල් සියල්ලම මගේ කරගෙන තමයි අපි ජීවිතේ ගත කරන්නේ ඊට පස්සේ අපි මැරෙලා යනකොට මේ දේවල් ටික අතහැර ගන්න බැරුව මහ විශාල දුකකටපත් වෙනවා මහ විශාල දුක් වේදනාවකටපත් වෙනවා ඒ දුක් වේදනාවකටපත් වෙන්නේ මේ තණ්හාව මුල් කරගෙනයි එහෙම නැතිනම් මේ කිරේ තියෙන බැඳීම මුල් කරගෙනයි ඒ නිසා අපිට මැරෙලා යනකොට හිත හදාගෙන මැරෙන්නට පුළුවන් කමක් නැහැ එනකොට කිසිම දෙයක් ගිනහවෙත් නැහැ යනකොට කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ කියන මේ වචනේ මතක් කරලා හිත හදාගෙන අතහැරලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ හැබැයි අපි මෙතනදී වඩාත් නුවණින් විමසන්නට ඕන කාරණයක් තියෙනවා අපි එනකොට කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ කියලා කිව්වට අපි එනකොට අරගෙන ආපු මල්ලක් තියෙනවා ඒ තමයි කෙලස් මල්ල මේ කෙලස් මල්ල තියෙන නිසා අපිට මේ මල්ලට ඕන තරම් දේවල් පුරව ගන්න ඉඩ තියෙනවා මේ මල්ලේ ඒ නිසා අපි එනකොට හිස්සතින් ආවේ නැහැ අපි එනකොට ආවේ කෙලස් ටිකක් අරගෙන තණ්හාව අරගෙනයි අපි උපදින්නේ ඒ නිසා තණ්හාව කියන කෙලස් මල්ලට එහෙම නැතිනම් මේ කියන කෙලස් ටිකට අපිට හම්බ වෙන හැම දෙයක්ම මේ මල්ලට බහාලලා මේ බල්ලට එකතු කර ගන්නවා අපි යනකොට හිස්සතින් යනව නෙමෙයි අපි යනකොට තව තවත් අපේ හිතේ තියෙන කෙලස් ටික වැඩි කරගෙන තණ්හාව වැඩි කරගෙනයි අපි මිය පරලව යන්නේ හැබැයි මල්ලට දාපු කිසිම දෙයක් අපිට එහා පැත්තට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ ආයෙත් අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ හිස් මල්ලක් විතරයි හැබැයි මල්ල අතහැරලා නැහැ ඒ කියන්නේ එකතු කරගන්න පුරව ගන්න පුළුවන් මේ මල්ල අපි අතහැරලා නැහැ එහෙමනම් අපි අත්හරින්න ඕනේ මල්ලට දාපු දේවල් ටික නෙමෙයි මේ මල්ලයි අතහරින්නට ඕනේ අපි මේ මල්ලට එකතු කරගන්න දේවල් ටිකය අතහැරලා නෙමෙයි දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ එනකොට අරගෙන ආපු සහ යනකොට අරන් යන මේ මල්ල තමයි අපිට අත්හරින්නට වෙන්නේ. ඒ නිසා ඔබ හිතලා බලන්න මේ කියන කාරණේ ටිකක් කල්පනා කරලා බලන්න මැරෙන දවස වෙනකොට අපිට මේ භෞතිකව කිසිම දෙයක් අරන් යන්න බෑ කියන එක ඔබට මිය පරලව ගිය අය දිහා බලලා හොද්දට තේරුම් ගන්න පුළුවන් කාරණයක් තියෙයි. මැරිච්ච කිසිම කෙනෙක් තමන් පරිහරණය කරපු කිසිම දෙයක් මරණින් මත්තේ අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන් හරි හම්බ කරගත්ත යම් දීපල වස්තුවක් තිබෙනවා නම් ඒ දීපල වස්තුව එහෙම නැතිනම් ගෙවල් දොරවල් ආදී මේ හරි හම්බ කරගත්ත දේවල් ටික දාලා තමයි මේ සොහොනට යනකොට යන්න වෙන්නේ. ඒ ටික නම් අරගෙන යන්න බෑ. ඒ ටික තිබිච්ච තැන්වලම තියන්න වෙනවා. හැබැයි අපි භාවිතා කරපු යම් යාන වාහන තිබෙනවා නම් මේ යාන වාහන වලින් අපිට කනත්ටි ගේට්ටුව ළඟට එහෙම නැතිනම් දොර ළඟට එහෙම නැතිනම් වැට ළඟට යන්න පුළුවන්කම තියෙයි. තමන්ගේයි කියලා ඇසුරු කරපු ඥාතීන් හිතවත් පිරිසට ඒ මලසිරුරත් එක්ක යන්න පුළුවන් ආදාහනය කරන හෝ භූමි දානය කරන ඒ පරිසරයට ඒ සමීපයට එතනින් එහාට ඒ අයට යන්න බෑ. ආදාහනය කරන ගිනිගොඩ ඇතුළට එහෙම නැතිනම් භූමි දානය කරන මේ පොළවේ අඩි ගානක් යටට තමන්ගේ කියලා එහෙම නැතිනම් තමන් යයි හැඟීමකින් යුක්තව මම මගේ කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරපු මේ ශරීරයේ තෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ශරීරයට එතනින් එහාට යන්න බෑ. ශරීරයක එතනින් ගින්නට අළු වෙලා යනවා පිච්චිලා.
එහෙම නැතිනම් පොළොවට පස් වෙලා යනවා තිරලා ගිහිල්ලා. එතනින් එහාට මේ කයට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැමයි. එහෙමනම් බලන්න අනිත් පැත්තට කල්පනා කරලා මේ කය මම මගේ කරගෙන තමන්ගේ කරගෙන ජීවත් වුණා. ඒ ඥාති ටික අම්මා තාත්තා දූ දරුවෝ ආදී ඒ හිතවත් අය ඥාති හිත මිත්‍රාදීන් මම මගේ තමන්ගේ කරගෙන ජීවත් වුණා. යාන වාහන දේවල් තමන්ගේ කරගෙන ජීවත් වුණා. ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් ආදී දේවල් සියල්ල තමන්ගේ කරගෙන ජීවත් වුණා. දැන් බලන්න මේ තමන්ගේ කරගත්ත කිසිම දෙයක් මරණාසන්න මොහොතට පත් වෙනකොට එහෙම නැතිනම් මරණයත් සමග අරගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ සියල්ල අතහැරලා යන්නට සිද්ධ වෙනවා. එහෙමනම් මරණින් පස්සේ අරගෙන යන්න බැරි මරණය සමග අතහරින්නට සිද්ධ වෙන මේ දේවල් මැරුණාම ඒ ස්වභාවයෙන්ම අතහැරෙනවා මේවා. මේ කිසිම දෙයක් අරන් යන්න බෑ කියලා කියන්නේ අත්හරින්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. අතහැරෙනවා මේ දේවල්. කැමති වුණත් අකමැති වුණත් මේ දේවල් දාලා යන්න වෙනවා. මරණය සමග අතහැරෙන දේවල් ටික අත්හරින්න අපි මොනතරම් දඟලනවද කියලා බලන්න. මොනතරම් උත්සාහවත් වෙනවද කියලා බලන්න. ඇත්තටම මැරෙනකොට අතහැරලා යන දේවල් අත්හරින්න දඟලන්න ඕනේ නැහැ. මැරෙනකොට අරන් යන්න බැරි දේවල් පිළිබඳව අත්හරින්න අපි ජීවත් වෙලා ඉන්නකොට උත්සාහවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් පාවිච්චි කරමින් අපිට යනකොට අරන් යන්න පුළුවන් දෙයක් නිර්මාණය කරගන්නට ඕන. ඒ තමයි අපි මේ කියන්නේ පින් ටික කුසලය කියලා. ඒ නිසායි කම්මස්සකතා සම්මාදිට්ඨිය මුල් කරගෙන අපි මේ අපේ ජීවිතයේ අපේ කරගත්ත දේවල් අපි අත්හරින්මින් දාන ආදී පින්කම් සිද්ධ කරන්නේ. හරියට පෙන්නනවා ගිනිගත් ගේක තමන්ගේ මතු ප්‍රයෝජනයට එළියට විසි කරගත්ත දෙයක් තියෙනවා නම් මේ ගේෙන් එළියට යමක් විසි කළොත් ඒ විසි කරගත්ත දේ ටික තමයි අපිට ඉතුරු වෙන්නේ. මේ ගේ පිච්චිලා දැවිලා අළු වෙලා යන අවස්ථාවේ ගේෙන් එළියට යමක් විසි කරගන්න පුළුවන් වුණා නම් ඒ විසි කරගත්ත දේ තමයි අපිට අවසානයේ ඉතුරු වෙන්නේ කියලා. ඒ මොකද්ද මේ මතක් කළේ? අපිට සසරේ ගමනේදී ඊළඟ ජීවිතවලට බොහෝසේ උපකාර වෙන්නේ මේ ජීවිතයේදී අපි යම් දෙයක් අතහැරලා දුන්නා නම්. කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව පුණ්‍ය චේතනාවන් පහළ වෙන විදිහට අපි යමක් අතහැරියා නම්, දන් දුන්නා නම් ඒ දේ තමයි අපිට ඊළඟ ජීවිතයේදී උපකාර පිණිස පවතින්නේ, ප්‍රයෝජනීය පිණිස පවතින්නේ. ඒ දුන්න දේවල් අපිට පින් විදිහට ඊළඟ ජීවිතයේ කුසල් විදිහට අපේ ජීවිතයට එකතු වෙනවා. එහෙමනම් මෙන්න මේතනදී මේ අතහැරීම තුල එහෙම නැතිනම් මේ මැරෙනකොට අරන් යන්න බැරි සියලු දේ දාලා යන මේ සියල්ල අපි අත්හරින්න උත්සාහවත් වීම තුල ඒ සියල්ලම අතහැරලා දැම්මත් නැවත උපදින්න තියෙන හේතුව, එහෙම නැතිනම් නැවත දුක් විඳින්න තියෙන හේතුව මේ කියන තණ්හාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ නැහැ. සියලු දේ අතහැරලා යන දවසේ වුණත් අය නැවත උපදින්නට හේතු වෙන තණ්හාවක් තිබෙනවා. අපි මින් ඉදිරියට බලමු මේ තණ්හාව කියන්නේ මොකක්ද කියලා. මින් ඉදිරියට අපි විමසලා බලමු මේ භෞතිකයේ කොච්චර අපේරියත් ඉතුරු වෙන මොන වගේ තණ්හාවක්ද කියලා. ඒ තණ්හාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියෙන සූත්‍ර ධර්මයක එක දහම් පාඩයක් තමයි මම අද මාතෘකා කරගන්න තියෙන්නේ. තණ්හා ඡායං භික්ඛවේ කිං නිදාන කිං සමුදය කිං ජාතික කිං පහබව කියලා ප්‍රශ්න හතරකින් අහනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි මේ තණ්හාව ඇතිවීම පිණිස කුමක් නිදාන කොට පවතිනවද? කුමක් සමුදය කොට හේතු කොට පවතිනවද? කිං ජාතික කුමක් ජාති කොට පවතිනවද? උප්පත්ති කොට සලකනවද? ඒ වගේම කිං පබව කුමක් ප්‍රභවයේ කොට සලකනවද? මුල් හට ගැනීමක් විදිහට කුමක් හේතු වෙලාද කියලා මේ විදිහේ කාරණා හතරකින් බුදුරජාණන් වහන්සේ පැනයක් විමසනවා.
ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේම මේ පැනේ විසඳනවා. තණ්හා වේදනා නිදාන. වේදනාව තමයි තණ්හාවට නිදානේ වෙන්නේ. වේදනා සමුදය හේතුව සකස් කරන්නේ වේදනාවයි. වේදනා ජාතික උප්පත්ති එහෙම නැතිනම් තණ්හාව කියන එක උපද්දවන්නේ වේදනාවයි. වේදනා පබව මුල් හට ගැනීම එහෙම නැතිනම් තණ්හාවට මූලිකව හට ගන්නා වූ සිද්ධිය ප්‍රභවය වෙන්නේ වේදනාවයි කියලා පෙන්නනවා. එහෙමනම් අපි මෙන්න මේ වේදනාව මූලික කරගෙන වේදනාව නිදාන කරගෙන වේදනාව සමුදය කරගෙන වේදනාව ජාති කරගෙන උපදින මේ තණ්හාව පිළිබඳවයි හොඳට නුවණින් විමසන්නට ඕනේ. මෙන්න මේ තණ්හාව තමයි අපි නිරුද්ධ කරන්නට ඕනේ. එහෙමනම් මේ වේදනාව පිළිබඳව අපි ඉගෙන ගැනීම සිද්ධ කරන්නටම වෙනවා මේ තණ්හාව පිළිබඳව දැනගන්නට නම්. වේදනාව කියලා කිව්වහම විඳින ස්වභාවය. විඳින ස්වභාවයන් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට පෙන්වනවා. සුඛ වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියලා. වේදනාව තුන් ආකාරයකින් පෙන්වනවා. සුඛ වේදනාව කියලා කියන්නේ සැපවත් වූ වේදනාවක් තිබෙනවා, විඳින බවක් තිබෙනවා. මෙතන වේදනාව කියන කේදී ඔබ අර්ථය ගන්නට එපා මේ කායිකව දැනෙන වේදනාව පිළිබඳවයි මේ කතා කරන්නේ කියලා. කායිකව දැනෙන වේදනාවත් එක්තරා වේදනාවක් තමයි. හැබැයි මේ වේදනාව කියන වචනේ තුල, විඳීම කියන වචනේ තුල මේ කායික වේදනාව විතරක් ගොනු කරගන්නට එපා. වේදනාව කියලා කිව්වහම විඳින ස්වභාවය. සැප විදිහට විඳින බවකුත්, දුක් විදිහට විඳින බවකුත්, ඒ වගේම අදුක්කම සුඛ, සැපත් නැති දුකත් නැති විඳින වින්දනයක් තිබෙනවා. ඒ වින්දනයේ සැපට බරක් නැහැ, දුකට බරක් නැහැ. සැපවත් වූවත් දුක් වූවත් වේදනාවක් නෙමෙයි එතනදී පවතින්නේ. නමුත් මේ විදිහට වේදනාව තුන් ආකාරයකින් පෙන්නලා මේ වේදනාව උපදින තැන අනුව, වේදනාව හටගන්න තැන අනුව නැවත හය ආකාරයකින් වර්ගීකරණය කරනවා. ඇහැ මුල් කරගෙන ඇතිවෙන ස්පර්ශය නිසා උපදින වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් කියලා ඉපදුන තැන අනුව වෙනස් නම් කරලා පෙන්නනවා. අපි මේ කියන ධර්මපරියාය ඔබ දන්නවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. එහෙමනම් මේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන මේ තුන්දෙනාගේ එකතු වීම ස්පර්ශය හැටියට හඳුන්වලා ඒ ස්පර්ශය අනුව ලැබෙන වින්දනය තමයි වේදනාව කියලා හඳුන්වන්නේ. එමනම් වේදනාවක් ඇති වෙන්නට අනිවාර්යයෙන්ම ස්පර්ශයක් අවශ්‍යමයි, අත්‍යවශ්‍යම කාරණයක්. ස්පර්ශය ඇතිවීමට ප්‍රධානම වෙන කාරණය තමයි, එහෙම නැතිනම් වේදනාව ඇති වෙන්නට ප්‍රධානම වෙන කාරණේ තමයි ස්පර්ශය. ස්පර්ශය ඇති වෙන්නට ප්‍රධානම වෙන කාරණා ටික තමයි මේ ආයතන කියලා කියන්නේ. එහෙමනම් ආයතනයක් ආයතනයක් ගානේ වෙන ස්පර්ශයන් වලට අනුව වේදනාව වර්ගීකරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. චක්කු සම්පස්සයෙන් උපදින වේදනා තියෙනවා. සෝත සම්පස්සයෙන් උපන් වේදනා තියෙනවා. ගාන සම්පස්සය, ජීව සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියන මේ ආයතන හය නිසා ඇතිවෙන වේදනාවල් තිබෙනවා. මේ වේදනාව සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, අදුක්කම සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. එහෙමනම් මේ ආයතන හය හරහා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන ආකාරයට නැවත වර්ගීකරණය වෙනකොට 18 ආකාරයකට වේදනාව පනවන්නට පුළුවන්. මේ විදිහට මේ වර්ගීකරණය මහා විශාල වර්ගීකරණයක් බවට දිගින් දිගට වර්ගීකරණය කළොත් වේදනාව අති විශාල වර්ගීකරණයක් වෙන්නන්නට පුළුවන්. නමුත් ඒ සඳහා කාලය ගන්නේ නැහැ මම.
මේ ටික විතරක් අපි අරගෙන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇහැ නිසා උපදින, එහෙම නැතිනම් ඇහත් රූපයත් නිසා උපදින ඒ චක්කු විඥානයත් මේ කියන තුන්දෙනාගේ එකතුව ස්පර්ශයක් බවට පත් වෙනකොට මේ චක්කු සම්පස්යෙන් උපදින වේදනාව පිළිබඳව අපි ටිකක් විමසලා බලමු. ඇහැට පේන රූපයන් මුල් කරගෙන සැප වේදනාවක් විඳින්න පුළුවන්, දුක් වේදනාවක් විඳින්නට පුළුවන්, අදුක්කම සුඛ වූ වේදනාවක් විඳින්නට පුළුවන්. එතකොට මේ ඇහැට පෙනිච්ච රූපයේ ආරම්භය විදින ස්වභාවය විවිධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ආකාර තුනෙන්ම විඳනයන් ලැබනකොට විවිධ විවිධ විදිහේ විඳනයන් ලැබනවා. ඒ තුල සැප වේදනාව යමකට කැමති වෙනවා නම් සැපවත් බවක් උපදිනවා නම් ඒ ස්පර්ශය නිසා ඒ සැප වේදනාව මුල් කරගෙන ඍචුවම අපිට කැමැත් ඇති වෙන බව පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දුක් වේදනාවක් ඇති වෙනකොට අපිට ඒක ප්‍රතික්ෂේප කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ දුක් වේදනාවට කවුරුත් කැමති වෙන්නේ නැහැ. දුක් වේදනාවක් ලැබෙනකොට ලැබෙනකොට ඒ දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි නොලැබිච්ච සැප වේදනාවක් ප්‍රාර්ථනා කරනවා. අනේ මේ ජීවිතේ මොනතරම් දුකක්ද කියලා අපි දුක ගැන හිත හිත ඉන්නේ නැතුව ඒ දුකට යටපත් කරගන්නට පුළුවන් වෙන විදිහේ දසමයක හෝ සැපවත් භාවයක් ලැබෙනවා නම් හොඳයි කියන තැනකින් සැප ප්‍රාර්ථනා කරනවා. අදුක්කම සුඛ මට්ටමේදීත් ඒක සැපවත් නොවන දුකක් නොවන මට්ටමකටපත් උනත් ඒ තුලින් මිදිලා සැපේ පැත්තට බර වෙන්න පුළුවන්කම ප්‍රාර්ථනා කරනවා. සැපේ ලැබෙනකොට ඍජුව මේක විඳින්නට බලාපොරොත්තු වෙනවා. දුක් වේදනාවක් ලැබෙනකොට ඒ දුක් වේදනාවට අකමැති වෙලා සැපවත් වේදනාවක් ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට ගත්තාම විශේෂයෙන්ම සැප වේදනාව සහ දුක් වේදනාව පිළිබඳව සැලකුවොත් සැපේ ඍජුවම වැළඳ ගන්නවා, දුක් වේදනාව ප්‍රතික්ෂේප කරමින් සැප වේදනාව ප්‍රාර්ථනා කරනවා. මෙතරදී මේ කියන අර්ථය තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් සැප වේදනාවක් ලැබෙන තැන අපි ඒකෙහි ඇලීමක් ඍජුවම ඇති වෙනවා. එතන ලෝභයක් උපදිනවා. දුක් වේදනාවක් උපදින තැන ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. එතනදී ඇති වෙන්නේ ද්වේෂයක්, පටිගයක්. ඒ ප්‍රතික්ෂේප කිරීම. හැබැයි පටිගයක් ඇති වුණාට එතනදී ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වුණාට නොලැබිච්ච සැපක් ප්‍රාර්ථනා කරන නිසා ඒකෙහි නැවත තණ්හාවක් උපදිනවා. ඒ නිසා මෙන්න අපිට මෙතනදී මේ කියන කාරණේ නැවත විස්තර කරගන්නට වෙනවා. ඒ නිසා මේ තණ්හාව ඉපදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හොඳට ධර්මානුකූලව විමසා ගන්නට ඕනේ. ඇහැට රූපයක් පෙනිලා, කනට ශබ්දයක් ඇහිලා, නහයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට ස්පර්ශයක් ලැබිලා, මේ විදිහට මනසට ධර්මාරම්මණයක් ලැබිලා යම් විදිහකින් වේදනාවක් උපදිනවා නම් මේ උපදින වේදනාවට සතුටු වෙනවා නම් එතනදී වේදනාවට සතුටු වෙනවා කියන එක තමයි මම අර මුලින් මතක් කළේ. සුඛ වේදනාවට එහෙම නැතිනම් සැප වේදනාවට ඍජුවම සතුටු වෙනවා. දුක් වේදනාව කෙරෙහි ප්‍රතික්ෂේප කිරීමක් කරලා නොලැබිච්ච සැප ප්‍රාර්ථනා කරමින් සතුටු වෙනවා. අනේ දැන් මම දුක් වින්දට මට අනාගතයේදී සැප ලබන්න පුළුවන් කමක් ලැබේ. එහෙම නැතිනම් මං අනාගතයේදී මේ විදිහට කරලා කොහොම හරි සැප ලබවක කරගන්නවා. මං කොහොම හරි මේ දේවල් වලින් මිදිලා සැපවත් වූ ජීවිතයක් ගත කරනවා කියන තැනකින් ප්‍රාර්ථනා කරමින් හෝ සතුටු වෙනවා. අර දුක් විඳ විඳ සතුටක් ප්‍රාර්ථනා කරමින් සතුටු වෙනවා. මේ විදිහට යම් කෙනෙක් සතුටු වෙනවා නම් වේදනාව මුල් කරගෙන අභිනන්දනය කරනවා නම් අභිනන්දනය කරනවා කියලා කියන්නේ සතුටු වෙනවා කියන එක.
අභිවදත වෙනවා. එහෙම නැතිනම් අභිවාදනය වෙනවා. එහෙම නැතිනම් වඩ වඩා සතුටු වෙනවා. සතුටු වෙනවා විතරක් නෙමෙයි තව තවත් සතුටු වෙනවා. ඒ විදිහට සතුටු වීම වඩ වඩා සතුට බවට පත් වෙනකොට ඒ සතුටු වෙච්ච දෙයටම බැස ගන්නකොට අජ්ජෝසාය තිට්ඨති කියලා මතක් කරනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සතුටු වෙනවා වඩ වඩා සතුටු වෙනවා. ඒ තුලටම බැසගෙන කටයුතු කරනකොට උපපජ්ජති නන්දි. නන්දිය උපදිනවා. නන්දි කියලා කියන්නේ තණ්හාව. එහෙමනම් මෙන්න තණ්හාව උපදින ආකාරය අපිට පෙන්වුවා. තණ්හාව උපදින්නේ කොහොමද? ඇහැට ප්‍රිය වූ මధుර වූ රූපයක් දකිනවනම්, කනට ප්‍රිය වූ මధుර වූ ශබ්දයක් අහනවනම්, ප්‍රිය මధుර ස්වභාවයේ මුල් කරගෙනම සතුටක් උපදිනවා. එහෙම නැතිනම් කයට කටුක වෙච්ච, එහෙම නැතිනම් ඇහැට අප්‍රියමනාප වෙච්ච රූපයක් දැක්කත් ඒ තුල අසතුටක් ඇති වුණත් ප්‍රියමනාප රූපයක් දකින්නට ප්‍රාර්ථනා කරනවනම් ඒ තුල සතුටක් ඇති කරගන්නවනම් මෙන්න මේ වේදනාව අනුව ගිය වේදනාවට අනුව හිතපු මේ ආකාරය නිසා සතුටු වීම මුල් කරගන්නට මේ වේදනාවේ සුඛ වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියන මේ වේදනාවන් මූලික කරගෙන ඒ වේදනාව වේදනාවක් හැටියට හඳුනා නොගත්ත නිසා ඒ වේදනාවට අනුව සතුටු වෙන්න යනවනම් සතුටක් උපද්දව ගන්නට බලාපොරොත්තු වෙනවනම් ප්‍රාර්ථනා කරනවනම් ලැබුණ දේ තුල සතුටු වෙනවනම් සතුටක් ප්‍රාර්ථනා කරනවනම් අන්න ඒ කෙනා අභිනන්දනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුල සතුටු වෙන්නෙක් බවට පත් වෙනවා. සතුටු වෙන එක තවදුරටත් සතුටු වෙලා ඒ තුල වඩා වඩා සතුටට භාවයට පත් වෙනකොට අවිවද්දනේ, එහෙම නැතිනම් අවිවද්දනේ වෙනවා. එහෙම නැතිනම් ඒ තුල වඩා වඩා සතුටට පත් වෙනවා. වඩා වඩා සතුටට පත් වෙනකොට ඒ සතුටට, එහෙම නැතිනම් ඒ සතුට ඇති කර ගැනීම පිණිස ලබා දුන්නා වූ ලැබුණා වූ අරමුණ කෙරෙහි නැඹුරු වෙලා ඒ තුලටම බැසගෙන කටයුතු කරනවා. අජ්ජෝසාය තිට්ඨති. ඒ තුලට බැසගෙන කටයුතු කරනවා. දැන් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති වෙලා සතුටු වෙලා වඩ වඩා සතුටටපත් වෙලා ඒ තුලට බැසගෙන කටයුතු කරනකොට උපදිනවා තණ්හාව. නන්දියක් ඇති වෙනවා. නන්දි රාගයක් ඇති වෙනවා. තණ්හාවක් උපදිනවා. ඒ තණ්හාව නිකම්ම උපදින තණ්හාවක් නෙමෙයි. දිට්ඨියත් එක්ක ඇති වෙන්නේ මම මගේ කියන හැඟීමේ. තණ්හා දිට්ඨි මාන වශයෙන් උපදිනවා. මම මගේ මගේ ආත්මයේ වශයෙන් මේ කෙරෙහි බැසගෙන පවතිනවා. දැන් බැසගත්ත දේ අපේ ඇහැට පෙනිච්ච රූපේ, කනට හෙච්ච ශබ්දය, නහයට දිවට ශරීරයට දැනුණ අරමුණ, හිතේ හිතේ කල්පනා කරගත්ත යම් දහම් අරමුණක් තිබෙනවා නම් මේ ආරම්මණය. මේ අරමුණටයි බැසගෙන තියෙන්නේ. දැන් අපිට හිතෙන්නේ මේ අරමුණ කෙරෙහි තණ්හාවක්. එහෙම නැතිනම් මේ ඇහැට පෙනිච්ච රූපෙටයි අපි මේ තණ්හා කරලා තියෙන්නේ. කනට ඇහුණ ශබ්දෙටයි අපි මේ තණ්හා කරලා තියෙන්නේ. නහයට දිවට ශරීරයට දැනෙච්ච දේවල් වලටයි අපි මේ තණ්හා කරලා තියෙන්නේ කියලායි අපිට උත්තරයක් හම්බ වෙන්නේ. මොකද ඒ උත්තරේ හම්බ වෙන තැනට ගියේ අජ්ජෝසාය තිට්ඨති වුණා. ඒ අරමුණට බැසගත්තා. සතුටු වුණා, වඩ වඩා සතුටටපත් වුණා. ඒ සතුටටපත් වෙච්ච දෙයටම නැඹුරු වෙලා ඒ තුලට බැසගත්තා. ඒ බැස ගැනීමත් සමග අපිට තණ්හාව කියන කාරණේ විද්ධිමාන වෙලා තියෙනවා. එතකොට අපිට තණ්හාව කියලා බලපු ගමන් අපිට පේන්නේ මේ භෞතික තියෙන දෙයටයි අපි තණ්හා කරලා තියෙන්නේ කියලා. ඇහැට පෙනිච්ච දේවල් වලට, කනට ඇහිච්ච දේවල් වලට, නහයට දිවට ශරීරයට දැනිච්ච දේවල් වලට කියලා මේ භෞතිකයේ තියෙන දේවල් වලටයි අපි මේ තණ්හා කරලා තියෙන්නේ කියලා අපිට මේ යථාර්ථය නොවැටෙන නිසා, මේ සිද්ධ වුණ සිද්ධිය ධර්මතාවය අපිට නොතේරුණ නිසා අපි මොකද කරන්නේ? අර භෞතිකව තියෙන දේවල්
ග්‍රහණය කරගන්නවා, තමන්ගේ කරගන්නවා. දැන් ඒ දේවල් වලට යම් හානියක් වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, විනාශ වෙනකොට දැන් තමන්ට මහ විශාල දුකකට පත් වෙන්නට වෙනවා. ඇයි? දැන් තමන් තණ්හ කරලා තියෙන්නේ අර තියෙන භෞතික දේවල් වලට. ගියේ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි ආදී වෙන්නට පුළුවන්. අම්මා තාත්තා දූ දරුවෝ වගේ සත්වේ පුද්ගලයන්ට වෙන්න පුළුවන්. අපි යම් තාක් වැහැරින් ගත්ත දේවල් කෙරෙහිම නැඹුරු වෙලා ඒ මතටම පතිත වෙලා ඒ තුලටම බැසගෙන කටයුතු කරනවා නම් සතුටින් සහ වඩ වඩා සතුටු වෙමින් ඒ අරමුණේම බැසගෙන කටයුතු කරනකොට ඒ අරමුණ ආවේ මේ නාම ධර්ම ටික පිළිබඳව අවබෝධයක් නැති වෙනකොට අරමුණ ටික පතිත කරගන්නවා හම්බ වෙච්ච රූපේට මේ රූපේට පතිත වුණාම අපිට දැන් ඇත්ත පේන්නේ නැහැ ඇත්ත වැහිලා යනවා ආවරණීය ධර්මතාවයන් සක්‍රිය වෙලා කෙලෙස් ධර්මයන් සක්‍රිය වෙලා අවිද්‍යාව ආදීන් වැහිලා ගිහිල්ලා යථාර්ථය අපිට පේන්නේ නැහැ ඒ නිසා අපි දැන් තණ්හා කලේ මේ භෞතික දේවල් වලට කියලා අපි මොකද කරන්නේ ඒ භෞතික දේවල් නිසා අපිට දුක උපදිනකොට අපි දැන් මේ භෞතිකයේ පරිස්සම් කරන්නට යනවා ගියේ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි නිසා අපිට දුක උපදිනවා නම් අපි මොකද කරන්නේ මේවා පරිස්සම් කරනවා අම්මා තාත්තා දූ දරුවෝ නිසා අපිට දුක උපදිනවා නම් අපි ඒ හොඳින් රැක බලා ගන්නවා වඩ වඩාත් ඒ අය පරිස්සම් කරනවා මොකද ඒ අයට යම් ආකාරයකින් හීරීම් තුවාලයක් හරි සිද්ධ වුණොත් අපිට දුක උපදිනවා අර ලෙඩක් අසනීපයක් හැදුනොත් අපිට දුක උපදිනවා යම් විදිහකින් මරණයටපත් වුණොත් අපිට දුක උපදිනවා කැඩිලා බිඳිලා විනාශ වෙන දේවල් අරඹේ අපි දුක් විඳිනවා දැන් ඒ නිසා අපිට හිතෙනවා මේ හිඳයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ මේ භෞතික දේවල් එහෙම නැතිනම් මේ කැඩෙන බිඳෙන විනාශ වෙන දේවල් නිසායි අපිට දුක ඉපදලා තියෙන්නේ කියලා අපි ඒ කෙරෙහි තණ්හ නොකර ඉන්න ඕනේ කියලා අර කැඩිලා බිඳිලා විනාශ වෙන ධර්මතාවයන් ටික එහෙම නැතිනම් භෞතික සාධක ටික අපි ටික 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 අත්හරින්න පුරුදු වෙනවා එහෙම අතහැරගෙන 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 ගියත් අපේ ජීවිතයේ දුක කියන කාරණේ ටික ටික අඩු වෙන බව පේනුණාට ඒ දුක සහ මුලින්ම දුරු වෙන බවක් පේන්නට නැහැ යම් මට්ටමක දුකක් අඩු වෙනවා සාපේක්ෂව මොකද භෞතිකයේ ඇත්ත කරගෙන භෞතික දේවල් කෙරෙහි නැඹුරු වෙලා ඉන්න නිසා දුක තව තවත් වැඩි වෙනවා මොකද තණ්හාව තව තවත් වැඩි වෙච්ච නිසා මේ ආධ්‍යාත්මික පැත්තෙන් වේදනාව මූලික කරගෙන දුක උපද්දව ගන්නවා එහෙම නැතිනම් තණ්හාව උපද්දව ගත්ත නිසායි උපාදාන වෙලා භවයේ හැදිලා දුක් ටික හටගත්තේ නමුත් මේ යථාර්ථය නොදකපු නිසා අපේ දැන් දැක්ම තියෙන්නේ දුක හටගත්තේ මේ ඇහැට පෙනිච්ච කනට ඇහිච්ච ශබ්ද රූප ශබ්ද නිසායි කියලා. රූප ශබ්ද කියලා තැනකින්වත් අපේ නුවණ පිහිටන්නේ නැහැ. අපිට හිතෙන්නෙම මේ තියෙන දේවල් නිසායි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ දේවල් පරිස්සම් කරන්න ගියාම මහ පුදුම දුකක් වෙදෙනවා. මේ කරන කියන වැඩ කටයුතු ටික කරන්න ගියාම මහ පුදුම දුකක් වෙදෙනවා. වැඩි ඕනේ නැහැ. මේ කය පවත්වා ගන්නට ගියපුවාම මොනතරම් දුකක් විඳිනවද කියලා බලන්න. කන්න බොන්න දෙන්න ඕනේ, අඳින්න පළඳින්න දෙන්න ඕනේ, බෙහෙත් හේත් ටික දෙන්න ඕනේ, නාවන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ. මේ කය මුල් කරගෙන මේ කය නඩත්තු කරන්න ගිහිල්ලා, මේ කයට ආවතේව කටයුතු කරන්න ගිහිල්ලා, මේ කය පෝෂණය කරන්න ගිහිල්ලා, මේ කය රැක බලා ගන්න ගිහිල්ලා. මොනතරම් දුකක් විඳිනවද කියලා උදේ නැගිටිපු වෙලේ ඉඳන් රෑ නිින්දට යන වෙලාව වෙනකම් මහ විශාල දුකක් විඳින්න වෙලා තියෙනවා. අපි මේ කයේ පැවැත්මට තමයි වැඩිපුර වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ කය පරිස්සම් කරන්න. ලෙඩක් රෝගයක් හැදෙනවා කියලා කිව්වොත් මොනතරම් බය වෙනවද? මේ කය මොනතරම් පරිස්සම් කරන්න හදනවද? ඒ මොකද එහෙම පරිස්සම් කරන්න හදන්නේ? මේ කය යම් විදිහකින් ලෙඩ වුණොත්, මේ කය යම් විදිහකින් අසනීපයකටපත් වුණොත් තමන්ට මහ විශාල දුකක් දුකකටපත් වෙනවා. ඒ නිසා මේ කය පුළුවන් තරම් පරිස්සම් කරනවා. හිතන්න ඔබ මේ කයට පුංචි සීරීම් තුවාලයක් හරි ලැබුණා. කටුවක් ඇනිලා හරි යම් විදියකින් වීදුරු කෑල්ලකින් කැපිලා හරි මේ කයේ සියුම් තුවාලයක් ඇති වුණත් ඒක අධික දුකක් බවට පත් වෙනවා. ඒ අධික දුකක් බවට පත් වෙන්නේ මේ කය තුලට බැසගෙන මේ කය කෙරෙහි නැඹුරු වෙලා තණ්හාවෙන් කටයුතු කරන නිසායි.
තණ්හාව තමයි දුක හදන එකම සාධකය. ඒ නිසා මෙතනදී තණ්හාව තිබෙනවා. හැබැයි මේ කය අතහැරියම තණ්හාව නැති වෙනවා නම් එහෙමනම් මැරිච්ච දවසට මේ කය අතහැරලා යන්නේ. එහෙනම් තණ්හාව නැති වෙන්නට ඕන. මේ කය අතාරින හැම මොහොතකම තණ්හාව නැති වෙනවා නම් අපි කොහොමද සසරේ නැවත උපදින්නේ? මැරෙන වෙලාවේදී මේ කය අතහරිනවා. මේ කය අරන් යන්න බෑ. මේ කය දාන්න ඕනේ. හිමට අත අද ඇද වැටෙනවා. කපාපු කෙහෙල් කඳක් බිම වැටෙන්නේ කොයි වගේද මේ කය බිම ඇද වැටෙනවා. මරණයටපත් වෙන මොහොතේදී. එහෙමනම් අතහරින අවස්ථාවක් මේ මරණය කියලා කියන්නේ. සියලු දේ අතහරිනවා කියලා කිව්වට භෞතිකයේ සියල්ල අතහරින තැන. හැබැයි මේ සියල්ල අතහැරියට සසරේ දුක අතහැරෙන්නේ නැහැ. එහෙමනම් මෙතනදී හොඳට තේරුම් ගන්නට ඕන කාරණයක් තියෙනවා. මේ භෞතිකයේ සියල්ල අතහැරියත් තණ්හාව අතහැරිලා නැහැ කියන කාරණය. එහෙමනම් තණ්හාව අතහැරිලා නැත්තේ තණ්හාව හට ගන්න තැන භෞතිකයේ නොවන නිසා. මේ භෞතිකයට නෙමෙයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. මෙතනදී මේ භෞතිකය කියලා මම මතක් කළේ අපි පරිහරණය කරන මේ කයේ ඉඳන් යම් ද්‍රව්‍ය කාරණා ටිකක් අපි පරිහරණය කරනවා නම් යම් පුද්ගල වශයෙන් අපි යම් කෙනෙක් ඇසුරු කරනවා නම් මේ සියල්ල භෞතිකයේ හැටියට සලකනවා. ලෝකේ හැටියට සලකනවා. මේ ලෝකෙ කිසිවක් අපි අල්ලගෙන නැහැ කියලා අපි අතහරිනවා කියලා කිව්වට මරණයටපත් වෙන මොහොතේදී ඒ සියල්ල හැබෑවටම අතහැරලා තමයි යන්නේ. හැබැයි ඒ සියල්ල අතහැරියට නැවත උපදින්න තියෙන හේතුව තියෙනවා. උපදින්න තියෙන හේතුව තමයි තණ්හාව. යම් මේ ලෝකයේ තුන් භූමිය තුල යම් සත්වයක් උපදිනවා නම් ඒ උපදින්නට හේතුව තණ්හාව කියලා පෙන්වනවා. එහෙමනම් තණ්හාව නිසායි උපදින්නේ. එහෙමනම් අපි තණ්හාව නිසායි දුක් විඳින්නේ. එහෙමනම් අපි තණ්හාව නිරුද්ධ කරන්න නම් තණ්හාව අතහැර ගන්නට නම් අපි අද වර්තමානයේ කරන මේ අතහැරීම් ප්‍රමාණවත් මදි කියන එක මම හිතන්නේ ඔබට මේ කියන කරුණ හරහා පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් අපි කොහොමද හැබෑවටම අත්හැරීම සිද්ධ කරන්නට ඕනේ? හැබෑවටම අතහැරීම සිද්ධ කරන්නට නම් හැබෑම තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕනෙමයි. ඒ නිසා තමයි මම මේ කාරණා ටික ඔබට මතක් කළේ. එතනදී අපි වේදනාව කියන කාරණාව යම් මට්ටමකින් තේරුම් ගත්තා. ඒ වේදනාව කියන කාරණාව තුළ තමයි අපේ ජීවිතයේ තණ්හාව උපදින්නේ. අපි මෙතන තවදුරටත් ටිකක් අපේ ජීවිතයට සමීප වෙන විදිහට හොඳට විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ ලෝක සමුදය සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා මේ ලෝකය හටගන්නේ කොහොමද කියලා. එහෙම නැතිනම් දුක හටගන්නේ කොහොමද කියලා පෙන්නනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තිනං සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් උපායාසි කියලා මේ පටිච්චසමුපාදයට යොමු කරලා මේ ඇහි ක්‍රියාත්මක වීම පැහැදිලි කරලා පෙන්නනවා. එතනදී මේ සියල්ල සිද්ධ වුණොත් ලෝකේ හටගත්තා කියන තැනට යනවා. තණ්හාව හටගත්තා කියන තැනට යනවා. එහෙම නැතිනම් දුක හටගත්තා කියන තැනට යනවා. ලෝක නිරෝධය පිළිබඳව එහෙම නැතිනම් දුකේ නිරෝධය පිළිබඳව මේ ලෝක සමුදය සූත්‍රයේදීම පැහැදිලි කරනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා නොඋනේනම් වේදනාපච්චයා තණ්හා නොඋනේනම් උපාදාන වීමක් භවේ සකස් වීමක් ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා නිරෝධයට යනවා නිරුද්ධන්ති එහෙම නැතිනම් නිරුද්ධ වෙනවා කියලා පෙන්නනවා. එහෙමනම් මෙතනදී මේ පැහැදිලි කරනවා මනාව කාරණයක්. මේ තණ්හාව නොඋනේ නම් තණ්හාව ඌයේ නම් ලෝකයේ දුක හට ගන්නවා. තණ්හාව නොඋනේ නම් ලෝකය දුක හටගන්නේ නැහැ කියලා. එහෙමනම් මේ වේදනාව කියන එක අපිට නැති කරන්න බෑ. වේදනාව උපදින දෙයක්. වේදනාම් පච්චය තණ්හා නොඋනේ නම් ඒ කියන්නේ වේදනාව උපදුනා ඉපදුන වේදනාව
අන්තර තණ්හාව යෙදුනේ නැතිනම් අන්න අපිට සීමාවක් ලකුණු කරනවා අපිට අන්න තැනක් පෙන්වනවා මේ තණ්හාව කියන තැන උපදින්නේ කොතනද මේ තණ්හාව කියනක නිරුද්ධ කරන්න පුළුවන් තැන කොතනද කියලා අපිට අන්න සීමා ලකුණු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ නිසායි මම මතක් කළේ මම මාතෘකා කර ගාතාවේදී පැහැදිලි කළේ වේදනාව කියන එක කුමක් නිදාන කොට පවතිනවද වේදනාව කුමක් හේතු කොට පවතිනවද වේදනාව කුමක් ಜಾති කොට පවතිනවද වේදනාව කුමක් උප්පත්ති කොට සලකනවද කියන එකයි ಜಾති කොට සලකනවද කියන්නේ වේදනාව කුමක් ප්‍රභවයේ කොට පවතිනවද මූල ආරම්භක හේතු එහෙම නැත්නම් මුල් හට ගැනීම කුමක් මුල් කරගෙනද වේදනාව එහෙම නැත්නම් තණ්හාව උපදින්නේ කියලා මේ වේදනාව මුල් කරගෙනයි තණ්හාව උපදින්නේ වේදනාව නිදාන කොට එහෙම නැතිනම් වේදනාව සමුදේ කොට වේදනාව ජාති කොට වේදනාව ප්‍රභවයේ කොට තමයි තණ්හාව උපදින්නේ එහෙමනම් තණ්හාව උපදින්නේ එන්න මේ වේදනාව මුල් කරගෙන අපි එහෙමනම් මෙතනදී මේ වේදනාව මුල් කරගෙන තණ්හාව ඇති වෙන විදිහ තමයි මුලින්ම මතක් කළේ අබිනන්දති අබිවදති අජ්ජෝසායටිච්චති කියලා සතුට වෙනවා වඩ වඩා සතුටටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි ඒ තුලට බැසගෙන අජ්ජෝසායටිච්චති ඒ තුලට බැස ගන්නවායි කියලා පෙන්වනවා අපි එතනදී බලමු කල්පනා කරලා ඒ බැස ගැනීම කොයි විදිහටද එහෙම නැතිනම් ඒ සතුට වීම කොයි විදිහටද වඩ වඩා සතුට වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි ඒ කාරණාව පැහැදිලි කරගන්නට උදාහරණයක් විදිහට ගම්මු මෙතනදී පංච උපාදානස්කන්ධය පිළිබඳව පංචස්කන්ධය කොහොමද උපාදාන වෙන්නේ කියන කාරණාව. එතනදී මෙතනදී ස්කන්ධ පංචකයේ ගත්තහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික. ඒ වගේම මේ ආයතන ගත්තහම චක්කු සෝත ගහන ජීව කාය මන කියන ආයතන 6. මේ හැම ධර්මතාවයක්ම අපිට ඇහැට රූපයක් පේන වෙලාවේදී ආයතනේ ක්‍රියාත්මක වෙන වෙලාවේදී රූපය මුල් කරගෙන එහෙම නැතිනම් ආයතනෙ මුල් කරගෙන උපදින නාම රූප දෙකක් තිබෙනවා. එහෙම නැතිනම් සිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය නොදැක්කොත් අවබෝධ නොවුනොත් මෙන්න මේ කියන සතුටු වීමට වඩ වඩා සතුටටපත් වීමට සහ ඒ තුලට බැස ගැනීමටපත් වෙනවා. අපි මේක ටිකක් විග්‍රහ කරගමු. මේක ටිකක් අපිට තේරෙන විදිහට අපි පොඩ්ඩක් කතා කරමු. උදාහරණයක් විදිහට අපි සැලකුවොත් රූපය වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතාවල හැසිරීම රටා පහක් නිසායි මේ ධර්මතා පහක් කියලා හඳුන්වන්නේ. රූපේ ස්වභාවය තමයි රුප්පතිති රූපං නොඑක් නොඑක් විදිහේ ස්වභාව ලක්ෂණයන් වලින් යුක්ත වෙන මේ රූපය සතර මහා ධාතුවෙන් සකස් වෙලා සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව නිසා උපං උපාදාය රූප විදිහට මේ රූපය හඳුන්වනවා එතකොට මේ රූපේ යම් ගති ලක්ෂණ ටිකක් තියෙනවා හිතන්න කල්පනා කරන්න බැරි නමුත් නිරන්තරයෙන් නිර්මාණය වෙන වෙනස් වෙන ස්වභාව ලක්ෂණයෙන් යුක්ත වූ ආකාරයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට වේදනාව කියලා කියන්නේ විඳින ස්වභාවය. ඒක ධර්මතාවයක්. වේදනාව ස්වභාවය මම කලිනුත් මතක් කළා. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා වේදනා වර්ග තුන් ආකාරයකින් පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන්. ඒ විඳින ආකාරයේ තුන් ආකාරයක් විදින ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ ඒක ධර්මතාවයක්. සංඥා සංකාර කියලා කියන්නේ දැනගන්න බව, හිතන කල්පනා කරන බව. විඥානය කියලා කියන්නේ යමක් හඳුනන බව. එහෙමනම් මේ ධර්මතා ටික මේ එකම කාරණාවකවත් සත්ව පුද්ගල ස්වභාවයෙන්
මිශ්‍ර වුණ ආත්මී සිද්ධියක් නැහැ. අනාත්මී වූ ස්කන්ධ ටිකක්මයි මේ කතා කරන්නේ. රූපස්කන්ධය, වේදනස්කන්ධය, සංඤස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියලා මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන සිද්ධ වෙන ගනුදෙනුවක් තිබෙනවා. අපි ඔක තව කෙටි කරොත් ස්කන්ධ පහ නාම රූප වශයෙන් කෙටි කරන්න පුළුවන්. නාම ධර්ම සහ රූප ධර්ම කියලා. නාමයත් සහ රූපයත් අතර සුසංයෝගයක් ඇති වෙනවා නැත්නම් සංයෝගයකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකමක් තිබෙනවා. ඒ එකතු වෙලා සිද්ධ වෙන ක්‍රියාකාරකම ප්‍රතිඵලය තමයි අපි මතක් කරන්නේ ආයතන කුත්‍ය කියලා. නාම රූප දෙක නිසා තමයි ආයතන උපදින්නේ. එතකොට යම් විදිහකින් අපි ආයතන කතා කරනවා නම් ඒ කතා කරලා තියෙන්නේ නාම රූප පිළිබඳව කතා බහක්මයි. නාම රූප පිළිබඳව යම් වූ කතා බහක් සිද්ධ කරනවා නම් අපි ඒ කතා කරලා තියෙන ස්කන්ධ පංචකය පිළිබඳවමයි. යම් කෙනෙක් ස්කන්ධ කියලා කතා කළොත් ස්කන්ධ පරියායෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක් පිළිබඳව කතා කරනවා. ඒ ධර්මතා පහම කැටි කරලා නාම ධර්ම සහ රූප ධර්ම කියන පරියායෙන් කතා කළොත් ඔහු නාම රූප දෙක කතා කරලා තිබෙනවා. මේහි ක්‍රියාකාරකම ගැන කතා කරනකොට ආයතන වශයෙන් චක්කු සෝත ගහන ජීව කාය මන කියලා ආයතන හයක් ගැන කතා කරනකොට මෙහි ක්‍රියාකාරීත්වය කතා කරනවා. ඒ ආයතනයාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ගත්තහම ස්පර්ශය නිසා වේදනාව උපදින ආකාරය පිළිබඳව නැවත කතා කරනවා. ඒ නිසා මේ ධර්මතාවය තුළ ස්කන්ධ වශයෙන් කතා කළත් ආයතන වශයෙන් කතා කළත් එකම සංසිඳියක් තමයි මේ කතා කරන්නට තිබෙන්නේ. ස්කන්ධයාගේ ක්‍රියාත්මක වීමක්, එහෙම නැතිනම් ආයතනයාගේ පැනවීමක්, මේ ක්‍රියාත්මක වෙන සියල්ලේ අවසානයේදී වෙන්නේ ස්පර්ශයක් නිසා වේදනාවක් උපදින බව. ඒ උපදින වේදනාව නැවත ආයතන වලටම නැඹුරු කරලා, නැවත ස්කන්ධ වලටම නැඹුරු කරලා, ඒ ස්කන්ධ වලටම බැස ගන්නවා නම්, ස්කන්ධ කෙරෙහිම බැස ගැනීමක් සිද්ධ වෙනවා නම්, ස්කන්ධ කෙරෙහිම නැඹුරු වීමක් සිද්ධ වෙනවා නම්, ආයතන කෙරෙහිම බැස ගැනීමක් සිද්ධ වෙනවා නම්, ආයතන කෙරෙහිම නැඹුරු වීමක් සිද්ධ වෙනවා නම්, අර සතුටු වුණ වඩ වඩා සතුටට භාවයට පත් වෙලා ඒ තුලටම නැඹුරු වුණහම තමයි නන්දිය උපදින්නේ, තණ්හාව උපදින්නේ. ස්කන්ධ කෙරෙහි සතුටු වෙලා වඩ වඩාත් සතුටු වෙනවා. මේව ස්කන්ධ හැටියට දකින්නේ නැහැ මෙයා. ස්කන්ධ හැටියට හඳුනා ගන්න නුවණ නැහැ. මොකද මේ කෙනාට ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසා. ආයතන හැටියට හඳුනන්න නුවණ නැහැ. ආයතන විදිහට අවබෝධ කරගන්න නුවණ නැති නිසා ආයතන වලින් එන ස්කන්ධ වලින් වෙන ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් විදිහට ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනාවට සතුටු වෙලා වඩ වඩා සතුටට පත් වෙලා ඒ කෙරෙහිම නැඹුරු වෙලා ඒිටම බැසගෙන වාසය කරනවා. ස්කන්ධ මුල් කරගෙන ස්කන්ධය අරමුණු කරගෙන ඒ ස්කන්ධයගෙන් ලැබිච්ච ප්‍රතිඵලයට සතුටු වෙනවා නම් ඒ ස්කන්ධයගේ ක්‍රියාකාරකමට සතුටු වෙනවා නම් ඒ සතුට වඩ වඩා සතුටට පත් වෙනවා නම් ඒ වගේම ඒ තුලට බැසගෙන කටයුතු කරනවා නම් ආයතන පිළිබඳව අනවබෝධයෙන් ආයතන හැටියට අවබෝධ කරගත්තේ නැතුව ආයතන වලින් එන ස්පර්ශයේ වේදනාව නිසා සතුටට පත් වෙනවා නම් වඩ වඩා සතුටට පත් වෙනවා නම් ඒ තුලට බැසගෙන කටයුතු කරනවා නම් උපදිනවා තණ්හාව. තණ්හාව මේ කෙරෙහි නැඹුරු වෙලා පවතිනකොට තව තවත් තණ්හාව තහවුරු වෙනකොට දැඩි වෙස තණ්හාව තහවුරු වෙනකොට ඒ තණ්හාවෙන් වෙදිච්ච තණ්හාව යෙදිච්ච තැනම එතනම නැවත අල්ල ගන්නවා. ඒකට අපි කියන උපාදානය කියලා. ආයතන ටික උපාදාන වෙනවා. එහෙම නැතිනම් ආයතන ටික දැඩි කොට ගන්නවා. ඒ වගේම ස්කන්ධ ටික දැඩි කොට ගන්නවා. එහෙම ගත්තහම තියෙන දෝෂය තමයි ඒවා ඇති බවට ඉතුරු වෙනවා. ආයතන ඇති බවට ඉතුරු වෙනවා. ස්කන්ධ ටික ඇති බවට ඉතුරු වෙනවා. යමක් ඇති බවට ඉතුරු වුණොත් එතන භවයේ නිර්මාණය වෙනවා. භවයේ නිර්මාණය වුණොත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුක් වලින් නම් මිදෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් දැන් මේ භවයේ නිර්මාණය කලේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියන මේ තුන් භවයම නිර්මාණය කරන්නේ තණ්හාව නිසායි. ඒ නිසායි මේ තුන් භවයේම උප්පත්තිය පණවන්නේ තණ්හාව නිසායි උපදින්නේ කියලා.
එහෙමනම් උපදින්න තියෙන හේතුව හදන්නේ තණ්හාවයි. තණ්හාව හැදෙන්න හේතුනේ අවිද්‍යාවයි. ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නේ නැහැ. ආයතන ටිකේ ඇත්ත දකින්නේ නැහැ. ස්කන්ධයාගේ ආයතනයාගේ ක්‍රියාකාරකම් ටික දකින්නේ නැහැ. ඒ ධර්මතාව ටික ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නේ නැහැ. ඒ නොදකින්නවා කියලා කියන්නේම ඇත්ත ඇති හැටියට දකින්නේ නැහැ, යථාර්ථය දකින්නේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාවේදීලා. අවිද්‍යාව යෙදුනහම තියෙන දෝෂේ තමයි සතුටු වෙමින් වඩ වඩා සතුටටපත් වෙමින් ඒ තුලට බැසගෙන කටයුතු කිරීම කියන කාරණේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ උපදිනවා තණ්හාව. අවිද්‍යාව යෙදුනහම තියෙන දෝෂේ තමයි තණ්හාව යෙදෙනවා. තණ්හාව යෙදුනහම තියෙන දෝෂේ තමයි උපාදාන වෙනවා. භවයේ හැදෙනවා. ජාති ජරා ව්‍යාධි කියන දුක් ටික උරුමකම් කියන්නට වෙනවා. එහෙමනම් අපිට දුකෙන් මිදෙන්න නම් අපි යමක් අතාරිනවා කියන තැනකින් විතරක් දුකෙන් මිදෙන්න අපි කිව්වොත් මේ ටික අතහැරගත්තොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අපි යම් භෞතික සාධක ටිකක් පෙන්වුවොත් මේ දේවල් සියල්ල අත්හරින්න ඔබට දුකෙන් මිදෙන්න පුළුවන් කියලා පැනවුවොත් මේ පැනවීම අසාර්ථක පැනවීමක් වෙනවා. අසම්පූර්ණ පැනවීමක් වෙනවා. යම්තාක් අතහැරීම නිසා දුක උපදින එක අඩු වෙන්න පුළුවන්. දුකටපත් වෙන්න තියෙන හේතුව අඩු වෙන්න පුළුවන්. හැබැයි දුක සර්ව සම්පූර්ණයෙන්ම දුරු කරන්නට බෑ ඒ කියන භෞතික අතහැරීම නිසා. ඒ නිසායි අපි මේ කාරණේ නැවත නැවත ඔබට පැහැදිලි කරන්නේ, විස්තර කරන්නේ. මොකද මේ අතහැරීම පිළිබඳව අපි වැරදි විදිහට අද අර්ථයන් ගන්න නිසා. ඒ නිසා මේ පිළිබඳව තවත් අපි ගැඹුරින් කරුණු ටිකක් කතා බහ කළොත්, විස්තර කරගත්තොත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබේවි. උදාහරණයකින් ඔබට ඉදිරිපත් කළොත් යම් දරකෝටු දෙකක්, එහෙම නැතිනම් වේලිච්ච ලීකෝටු දෙකක් එකිනෙක අතුල්ලනකොට මේ කෝටු දෙක ඇතිල්නීම නිසාම මේ කෝටු දෙක රත් වෙනවා. රත් වෙලා මේ කෝටු දෙක කොච්චර රත් වෙනවද කියලා කිව්වොත් මේ කෝටු දෙක නිසාම ගින්නක් හට ගන්නවා. මේ හටගත්ත ගින්න මේ කෝටු දෙකටම නැඹුරු වෙලා කෝටු දෙකම ඇසුරු කරගෙන දර කෝටු දෙක ඇසුරු කරගෙනම ගින්න පවතිනවා. දර කෝටු දෙක නිසාම හටගත්ත ගින්න දර කෝටු දෙකටම නැඹුරු වෙලා දර කෝටු දෙකම අල්ලගෙන දර කෝටු දෙකම වෙලාගෙන ගිනි ගන්නවා, විනාශ වෙනවා, දැවිලා යනවා. කලින් මේ දර කෝටු දෙකේ ගින්න තිබුණේ නැහැ. දර කෝටු දෙකේ නොතිබුණ ගින්නක් දර කෝටු දෙක නිසාමයි ගින්න හටගත්තේ. කොහින්වත් ගින්නක් ආවෙත් නැහැ මෙතනට. දර කෝටු දෙකේ මූලික ස්වභාවය තුල ගින්න තිබුණෙත් නැහැ. එහෙමනම් ගින්දර නැති, ගින්දරක් නොපිහිටපු දර කෝටු දෙකේ දර කෝටු දෙක ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාවලිය මතයි දර කෝටු දෙක මත ගින්නක් හටගත්තේ. එහෙමනම් මේ ගින්න කලින් තිබුණ ගින්නක් නෙමෙයි. දර කෝටු දෙකේ පැවැත්ම මත හැදිච්ච ගින්නක් මේ තියෙන්නේ. මේ ගින්න දර කෝටු දෙක අතහැරලා වෙනම පවතින්නේ නැහැ. දර කෝටු දෙක නිසාම හටගත්ත ගින්න දර කෝටු දෙකම ඇසුරු කරගෙන දර කෝටු දෙකටම නැඹුරු වෙලා මේ දර කෝටු දෙක දවාලනවා නම්, පුච්චල දානවා නම් දර කෝටු දෙකමයි විනාශ වෙන්නේ. මේ උපමාව ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ, වටිනා උපමාවක්. දර කෝටු දෙකේ මුලින් ගින්න තිබුණේ නැහැ කියන එක ඔබට පැහැදිලි. දර කෝටු දෙක තුල ගින්න හටගත්තේ කොහොමද? දර කෝටු දෙක එකපාරක් අතිල්ලුවට ගින්නක් හටගන්නේ නැහැ. මේ දර කෝටු දෙක දිගින් දිගට ඇතිල්ලෙන්නට ඕනේ. දිගින් දිගට ඇතිල්ලන නිසාම රත් වෙනවා. ඒ රත් වෙච්චාම තමයි මේ දර කෝටු දෙක ගිනි ගන්නෙ. හැබැයි මේ උපදින ගින්න දර කෝටු දෙක නිසාම ඉපදිච්ච ගින්නක්. වෙන කොහින්වත් හටගත් එකක් නෙමෙයි. වෙන කොහින්වත් මෙතෙන්ට එකතු කරපු ගින්නකුත් නෙමෙයි. මේ එතනදී පැහැදිලි කරන ගින්න දර කෝටු දෙක නිසාම උපදිච්ච ගින්නක්.
දරකෝටු දෙක නිසාම ඉපදිච්ච ගින්න දැන් දරකෝටු දෙකම ඇසුරු කරගෙනයි තියෙන්නේ. දරකෝටු දෙකෙන් බැහැරව මේ ගින්න දකින්න බෑ. දරකෝටු දෙක දෙපැත්තට අයින් කරලා වෙන් කළොත් මේ ගින්න රැඳෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. නිවිලා යනවා. එනිසා මේ දරකෝටු දෙක නිසාම හටගත්ත ගින්න දරකෝටු දෙක නිසාම හටගෙන දරකෝටු දෙකම ඇසුරු කරගෙන පවතිනවා. නිකන් නෙමෙයි මේ ගින්න පවතින්නේ, මේ දරකෝටු දෙකම අලු බවට පත් කරනවා, විනාශ කරලා දානවා, පුච්චලා දානවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ එකතුවක්, එකට මුහුවීමක්, එකට හට ගැනීමක් සිද්ධ වෙනවා. මේ ස්කන්ධයගේ ක්‍රියාකාරකම් දිගින් දිගට සිද්ධ වෙනකොට හරියට අර දරකෝටු දෙකක් එකිනෙක ස්පර්ශ වුණාම මේ ස්කන්ධ ටිකේ ක්‍රියාකාරකම නිසා උපදින ස්පර්ශය කියන එක. ඒ ක්‍රියාකාරකම තමයි ආයතන හරහා පෙන්වන්නේ. යම් ආයතන ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා නම් මේ ආයතනයගේ ක්‍රියාකාරකම දිගින් දිගට සිද්ධ වෙනකොට ඒ ස්පර්ශය නිසාම උපදිනවා වේදනාව. ඒ විස්පර්ශේවත් වේදනාව ඔක්කත් නෙමෙයි මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතිනම් මේ දරකෝටු දෙකකට ඇතිල්ලීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඇතිල්ලෙන එක ගින්න උපද්දවීම පිණිස ඇතුල්නවනะ. එච්චර ඒ දක්වා උපදිනවනะ. මේ වේදනාව විඳින බව විඳිනේ කලකට ගැටලුවක් නැහැ. විඳින්න පුළුවන්. හැබැයි මේ විඳින ස්වභාවය සතුටටපත් වෙලා වඩා සතුටටපත් වෙලා දිගින් දිගට ඒ තුල කෙලෙසුන්ගෙන් සතුට වෙනවා නම් අන්න එතකොට හට ගන්නවා ගින්න. ඒ හට ගන්න ගින්න හරියට අර දරකෝටු දෙක මැසුරු කරගෙන පැවතුනා වගේ මේ හට ගන්න ගින්න ස්කන්ධ ටිකට නැඹුරු වෙලාමයි පවතින්නේ. අජ්ජෝසායතිත්‍යති ස්කන්ධ වලට බැසගෙනම පවතිනවා. ස්කන්ධ වලට බැසගත්තාම ඒ ස්කන්ධ වලට බැහැගෙන පවතිනකොට ඒ ස්කන්ධ ටික දැන් තණ්හාවෙන් බැසගත්ත නිසා ඒ ස්කන්ධ වලට කියනවා උපාදානීය වුණා කියලා. ඒක ග්‍රහණය වුණා දැන්. දැන් අර ගින්දර හොඳට අල්ලලා හිටියා කියලා කියනවා. අපි මේ දරකෝටු දෙක අතුල්ලලා හොඳට ගිනි උපදවා ගත්තට පස්සේ ගින්දර මේ දරකෝටු දෙක හොඳට අල්ලගත්තට පස්සේ ආයේ තවදුරටත් මේ දරකෝටු දෙක අතුල්ලන්න ඕනේ නැහැ. අර ගින්දරම දැන් මේ දරකෝටු දෙක අල්ලගෙන තියෙන නිසා ආය නැවත මේක අතුල්ලවෙන්නේ නැතත් අතුල්ලන්න අවශ්‍ය නැහැ. අතුල්ලවෙ නැතත් මේ දර ටික හොඳට ගින්නෙන් අල්ලගෙන තියෙනවා. ඒ වගේ මේ ස්කන්ධ ටික තණ්හාවෙන් යොමු වෙලා කටයුතු කරනකොට උපාදානයේ විසින් හොඳට අල්ල ගන්නවා මේ ස්කන්ධ ටික. අල්ලගත්තට පස්සේ දැන් ආය මේක අර ගින්දර නිවෙන්නේ නැති වත්තමට හොඳට මේ දර ටික අල්ලගෙන දර ටික පවතින කම් මේ ගින්න මේ දර අල්ලගෙන පවතිනවා වගේ දර ටික තියන කම් ගින්දර අල්ල ගන්නවා වගේ අල්ලගෙන තියනවා වගේ ගිනි ගොඩ පවතිනවා වගේ මේ ස්කන්ධ ටික පවතින කම් දැන් මේ තණ්හාවෙන් උපාදාන කරගත් එක පවතිනවා ඇති බවට ඉතුරු වෙනවා. ඇති බවට ඉතුරු වෙනකොට නිකම්ම භවය සකස් වෙලා තියෙන දෙයක් බවට පත් වෙලා දැන් මේ තියෙන දෙයට නැවත තණ්හාව උපදිනවා. තණ්හාව නිසාමයි උපාදානීය වෙලා භවය හැදුවේ. ඒ ආධ්‍යාත්මික පැත්තෙන් වෙච්ච වේදනා මුල් කරගෙන ඇති වෙච්ච තණ්හාවයි. එහෙම ඇති වෙච්ච තණ්හාව නිසා උපදවපු උපාදානයෙන් සකස් කරගත්ත භවය, එහෙම නැතිනම් ඇති බවට ඉතුරු කරපු දෙයට, ඇති බවට ඉතුරු වෙච්ච දෙයට නැවත ඇත්ත නොදන්නකම හින්දා නැවත තණ්හා කරනවා. ආපහු තණ්හාවක් ඇති වෙනවා. දැන් තණ්හා කරන්නේ ඇති බවට ඉතුරු වෙච්ච දෙයටයි. ඇති බවට ඉතුරු වෙච්ච දෙයට නැවත තණ්හා වෙනකොට තියෙන දෝෂය තමයි අර මූලිකව සිද්ධ වෙච්ච තණ්හාව නිර්මාණය වෙච්ච වේදනාව නිසා ඉපදිච්ච තණ්හාව පිළිබඳව දකින්නේ නෑ, හඳුනා ගන්න බෑ. ඒ ටික වැහිලා ගිහිල්ලා දැන් අපිට පේනවා ඇති බවට තියෙන දේවල් කෙරෙහි තණ්හා වෙන මානසික මට්ටම. තියෙන දේවල් කියලා කිව්වේ ඇහැට පෙනිච්ච දේවල් දැන් තියෙන බවට හම්බ වෙලා, කනට ඇහිච්ච දේවල් දැන් තියෙන බවට හම්බ වෙලා,
නහයට දිවට ශරීරයට දැනුණ දේවල් දැන් ඇති බවට මිතුරු වෙලා. යමක් ඇති බවට ඉතුරු වුණා නම් ඒ තමයි භවය. ඇති බවට ඉතුරු වෙච්ච දේවල් කෙරෙහි නැවත 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 කැමැත් ඇති කරගෙන තණ්හාව ඇති කරගෙන තව තවත් අපි දුක හදා ගන්නවා. ඔන්න ඔය කැමැත්ත ඇති කරගත්න නැවත නැවත දුක හදා ගන්න දේවල් ටික තමයි අපි අර මුලින් මතක් කරපු ආකාරයට අත්හරින්න කියලා අපි වර්තමානයේදී කතා කරන්නේ. අපේ ඇහැට තියෙන පේන දේවල් තියෙන දේවල් විදිහට හම්බ වෙලා තියෙනවා. ඒ හම්බ වෙලා තියෙන දේවල් එකින් එක අපි අත්හරිනවා. අපි හිතමු උදාහරණයකට යාන වාහන වතු පිටි ඉඩකඩම් ආදී දේවල් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. මේවා දැන් ඇති බවටම ඉතුරු වෙලා. ඒ කියන්නේ භවයේ බවට පත් වෙලා ඉවරයි. මේ තමයි හැදිලා තියෙන කාම භවය අපිට. ඇති බවට ඉතුරු වෙලා තියෙනවා කාම වස්තුන් ටිකක්. කාම වස්තුන් ටිකක් අපිට ඉතුරු වෙලා තියෙනකොට අපි දැන් මේවට තණ්හ කරනකොට මේ දේවල් වලට කියනවා කාම තණ්හ කියලා. කාමයෙන් හදාගත්ත දේවල් ටිකක් ඇති බවට ඉතුරු වෙලා මේ තියෙන දේවල් වලට අපි නැවත නැවත තණ්හ කරනවා, කැමැත්තක් ඇති කර ගන්නවා, ඒ කෙරෙහි නැඹුරු වෙනවා. මේවට කියනවා කාම තණ්හ කියලා. දැන් අපිට කාම වස්තුන් කාම භවයක් හම්බ වෙන තාක්කල් අපිට කාම වස්තුන් වලට තණ්හ කරමින් සැප සතුට විඳිනවා කියන තැනකින් කටයුතු කරන්නට උත්සාහවත් වෙන තාක්කල් මේ තණ්හාව තියෙන නිසා අපිට දුකටපත් වෙන්නට වෙනවා. දැන් මුළු කාම ලෝකයකම දුක් විඳින්නෙක් බවට පත් වෙලා තියෙනවා භව තණ්හාවක් හදාගෙන. කාම තණ්හාවක් හදාගෙන. භව තණ්හාවක් හදාගත්තාම රූප භවයට තණ්හ කරනවා. අපි මේ කියන මට්ටමේ ධ්‍යාන මට්ටම් උපදවගෙන ඒ ධ්‍යාන මට්ටම් වලට ඇලෙනවා නම් ඒ තමන් විසින්ම හදාගත්ත මානසික මට්ටමේ තියෙන ඒ ස්වභාවයේ ඇති බවට ඉතුරු කරගෙන රූපාවචර මට්ටමේ ධ්‍යාන උපදවගෙන ඒ ධ්‍යාන ඇති සංඥාවෙන් අරගෙන ඒ අනුව කටයුතු කරපුවාම ඒ කෙරෙහි නැඹුරු වෙලා භවයක් සකස් කරගත්තාම ඒ කෙරෙහි භව තණ්හාවක් ඇති වෙනවා. රූපෙන් අයින් වෙලා කාමෙන් අයින් වෙලා ඒ කෙලෙස් ටික යටපත් කරලා නාම ධර්ම පිළිබඳව විතරක් මානසික මට්ටම පවත්වා ගත්තාම ඒ මානසික මට්ටමේ තුල රූපේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ, කාමේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ තුල විභව තණ්හාවක් ඇති කර ගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලට අනුකූලව ලෝකයේ තුල තුන් භූමියක් සකස් කර ගන්නවා. ඒ තණ්හාවේ තුන් ආකාරයට අනුව තමයි අපිට උපදින්නට අවස්ථාව තුන් ආකාරයක හදාගෙන තියෙන්නේ. ඒ නිසා බලන්න අර මූලිකව වේදනාව මුල් කරගෙන ඇති වුණ ඒ ස්පර්ශයෙන් උපන් වේදනාවට යථාර්ථයේ වේදනාව වේදනාවක් හැටියට අවබෝධ කර නොගත් නිසා වේදනා ධර්මතාවය තුළ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් නොදකපු නිසා විදර්ශනා ඥාන දර්ශනයකින් මේ යථාර්ථය අවබෝධ නොවුන නිසා ඒ වේදනාව මුල් කරගෙන තණ්හාව ඇති වෙලා එහෙම නැතිනම් සතුටු වෙලා වඩ වඩා සතුටටපත් වෙලා ඒ තුලට බැසගෙන කටයුතු කරපු නිසා නන්දිරාගය එහෙම නැතිනම් නන්දිය ඉපදුනා, තණ්හාව ඉපදුනා. මේ තණ්හාව ඇති කරගත්තට පස්සේ තණ්හාව මූලික කරගෙන උපාදාන කරගෙන භවය නිර්මාණය කරනවා. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියන මේ තුන් භවයක් නිර්මාණය කරගන්නවා මේ කියන මානසික මට්ටමේ කෙලෙසට අනුව. ඒ විදිහට නිර්මාණය කරගත්ත භවයට අනුව නැවත නැවත ඒ භවය තුල සැරිසරමින් ඒ භවය තුල නැවත නැවත තණ්හාව ඇති කරගන්නේ නැවත නැවත තණ්හාවට නැඹුරු වෙලා කටයුතු කිරීමෙන් අනන්ත අප්‍රමාණ දුක් පීඩාවන් ඇති වෙන විදිහට ජීවිතේ මහ විශාල දුකකට අද දමනවා. සසල ගමනක් නිර්මාණය කරගෙන සාංසාරික දුකකට පත් වෙලා තිබෙන්නේ මෙන්න මේ කියන න්‍යාය දර්ශනය මනාව අවබෝධ කරගත්තේ නැති නිසායි. එහෙමනම් අපි දැන් කෙටියෙන් බලමු මොකක්ද එහෙමනම් මේවා කරන්නට අවශ්‍ය කාරණේ කියලා. ඔබට දැන් පැහැදිලි ඇති තණ්හාව උපදින ආකාර දෙකක් තියෙනවා. ඒ තණ්හාව උපදින ආකාර දෙක ඔබට පැහැදිලි ඇති. වේදනාව නිසා මේ ඉපදිච්ච තණ්හාව කොයි ආකාරයෙන්ද ඉපදුනේ කියන එකත්, නිර්මාණය කරගත්තා වූ භවයේ කෙරෙහි නැවත නැඹුරු වෙලා ඒ කෙරෙහි තණ්හාව උපද්දව ගනිමින්
තව තවත් සසර ගමනක් නිර්මාණය කළේ දුක් විපාක වැඩි කරගත්තේ කොහොමද කියන එකත් ඔබට පැහැදිලි ඇති. ඒ නිසායි මම අර මුලින් මතක් කළේ මේ භෞතික දේවල් සියල්ල මැරෙනකොට අතහැරෙනවා. ඒ කියන්නේ මේ භවයට අයිති සියල්ල අපි උතනදී අතහැරිනවා. මානසික මට්ටමින් හදාගත්ත කාම භවයේ සියලු දේ මෙතනින් අතහැරියට වේදනාව නිසා තණ්හාවක් හදාගෙන තිබුණා නම් ඒ වින්දනය නිසා ඇතිවෙච්ච තණ්හව අතහැර ගන්න බැරි වෙන තාක්කල් නැවත භවයක උප්පත්තිය සඳහා අවශ්‍ය කරන භව නිර්මාණය නතර වෙන්නේ නැහැ. අපි භෞතිකයේ කොච්චර අතහැරියත් භවය නිර්මාණය කරන ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. මොකද භවයක නිර්මාණය කරන ක්‍රියාවලිය රඳා පවතින්නේ වේදනාව මුල් කරගෙන යථාර්ථය නොදැක්ක නිසා. ස්කන්ධයන් ටිකේ ආයතනයන් ටිකේ මේ වේදනා ස්පර්ශ වේදනා ආදී මේ ධර්මතා ටිකේ එහෙම නැතිනම් තව විදිහකට කිව්වොත් විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටියට නොදැක්ක නිසා ඒ කෙනෙහි සතුටු වෙලා වඩ වඩා සතුටටපත් වෙලා ඒ තුලටම නැඹුරු වෙලා බැසගෙන කටයුතු කරනකොට උපදින තණ්හාවෙන් උපාදානයෙන් මිදෙන්න පුළුවන්කමක් නොලැබුණොත් භවය හදාගෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට උරුමකම් කියන එක අතහැර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි කර ගන්නට ඕනේ කාරණේ හොඳටම තේරුම් ගන්නට ඕනේ කාරණේ තමයි වේදනාව මුල් කරගෙන තණ්හාව නූපදින්නට නම් වේදනාවෙන් තණ්හාව උපදවා ගන්නට නොහැකි වෙන විදිහට මේ වේදනාව ඇති උනේ කොහොමද කියලා බලන්නට ඕනේ. යම් ආයතනයක ස්පර්ශයක් නිසා නම් වේදනාව උපදින්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. එහෙමනම් වේදනාව නිරුද්ධ වෙලා යන දෙයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ස්පර්ශයට අනුකූලව වේදනාව වෙනස් වෙනවා නොඑක් නොඑක් විදිහට. ඒකයි සුඛ වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා නම් කරන්නේ. ඒ විදිහට වේදනාව විවිධ විවිධ විදිහේ වේදනාවන් ප්‍රභේද වෙනකොට නিত্য වූ වේදනාවක් පණවන්නට පුළුවන් කමක් නැහැ. චක්කු සම්පස්යෙන් උපන් වේදනාව චක්කු සම්පස්යේ නැති වෙනකොටම වේදනාව නිරුද්ධ වෙලා ඉවරයි. සෝත සම්පස්යෙන් උපන් වේදනාවක් ඇති වෙනකොට සෝත සම්පස්යේ නිරුද්ධ වෙනකොට එයින් උපන් වේදනාව නිරුද්ධ වෙනවා. මොකද හේතු ධර්මයන් නිරුද්ධ වෙනකොට ඵල ධර්මයන් ඊට සාපේක්ෂව නිරුද්ධ වෙනවා. ඒ නිසා වේදනාව හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා දකිනවා. එහෙමනම් මේ වේදනාව නිට්ටය වශයෙන් පණවන්න පුළුවන් ධර්මයක් නෙමෙයි අනිත්‍ය වූ දර්ශනයකින් දකින්න පුළුවන් ධර්මයක් කියලා අවබෝධ කරගත්තහම වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා. මේ වේදනාවේ යථාර්ථය දුක උපදවන සිද්ධියක් කියලා හොඳට අවබෝධයෙන් දකිනවා. වේදනාව හරියට අවබෝධ නොකළොත් දුකටපත් වෙනවා කියන කාරණේ දකිනවා. කොච්චර සැප වේදනාවක් කියලා අපි කොච්චර සතුටු වුණත් ඒ සතුට අවසානයේ කෙලවර කරන්නේ තණ්හා උපාදාන වශයෙන් අරගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක උපද්දවලාම නම් සැප වේදනාවක් වුණත් අවසානයේ උපද්දවන්නේ දුක නම් මේ තුල පවතින ධර්මතාවය දුකයි කියලා දකිනවා. තමන්ගේ වසඟයේ පවත්වා ගන්නට පුළුවන් ආත්මීය හැඟීමකින් මේක තමන්ට ඕන ඕන විදිහට කටයුතු කරන්නට පුළුවන් ධර්මතාවයක් නෙමෙයි මේ වේදනාව කියලා වේදනාව තුළ අනාත්මීය බව හොඳට අවබෝධ කරගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ වේදනාව වටහා ගත්තාම වේදනාව තුළ සතුටු වෙන්නවත් වේදනාව තුළ වඩ වඩා සතුටු වෙන්නටවත් ඒ වේදනාව අරමුණු වෙච්ච වේදනාව උපදවපු ධර්මතා කෙරෙහි නැඹුරු වෙලා ඒ තුළට බැසගෙන කටයුතු කරන්නටවත් යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාව උපදින්නේ නැහැ. එහෙමනම් තණ්හාව නිරෝධ කරන ක්‍රමවේදය තමයි වේදනාව නිසා උපදින මේ තණ්හාව වේදනාව නැති වෙනකොට තණ්හාව නිරුද්ධ වෙන ආකාරයක් පිළිබඳව පැහැදිලි කරගන්නට ඕනේ. වේදනාව නැහැ කියනකින් අදහස් කරන්නේ වින්දනයක් 100%ක්ම සම්පූර්ණයෙන්ම වින්දනේ නැත්තරම නැති කරනවා කියන තැනකින් දුක නැති වෙනවා කියන කාරණේ නෙමෙයි. වේදනාව හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා අවබෝධ කරගත්තාම පටිච්ච සමුප්පාදයේදී අපිට පෙන්වන්නේ පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා.
ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයට පත් වෙනවා. ස්පර්ශය නිරෝධයෙන් වේදනාව නිරෝධයට පත් වෙනවා කියලා කියන්නේ හේතු නිසා වේදනාව උපදින්නට ස්පර්ශය හට ගන්නවා. හේතු නිසා හටගත්ත ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්න හේතු හැදුනේ. හේතු නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාවක් ඇති වෙන්නට තියෙන හේතුව නැති වෙච්ච නිසා වේදනාව නිරුද්ධ වෙනවා. එහෙම නැතුව නොහටගත් බවකින් වේදනාව කියන එක සම්පූර්ණයෙන්ම සදාකාලිකම නැති මට්ටමකට පත් වුනහම තණ්හාව නැති වෙනවා කියන පැනවීමක් නෙමෙයි මේ කියන්නේ. මොකද මේ ශාසනය අපිට පෙන්වන්නේ ස්කන්ධ පරිනිර්වාණයකට ධම්මනුශාසනාවක් නෙමෙයි අපිට ධර්මයේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීම කරන්නේ ක්ලේශ පරිනිර්වාණයකට. ඒ නිසා විපාක ස්කන්ධ ටික හැටියට අවබෝධ කර ගැනීමෙන් තමයි ක්ලේශ පරිනිර්වාණයකට මඟ විවර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ස්කන්ධයාගේ පරිනිර්වාණයකට එහෙම නැතිනම් මුලින්ම ස්කන්ධ ටික දුරු කරන්නට අපි උත්සාහවත් වෙනවා නම් අපි හදනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන නැති කරන්න, අපි හදනවා නම් ඇහැ කන නහය දිව ශරීරය නැති කරන්න, මනස නැති කරන්න, අපි උත්සාහවත් වෙනවා නම් ස්පර්ශයක් නැතුව ඉන්න, අපි උත්සාහවත් වෙනවා නම් වේදනාවක් නැතුව ඉන්න. මේ උත්සාහවත් වෙලා තියෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයකට ගත් උත්සාහයක්. ස්කන්ධයන් නැති කරන්න ගත් උත්සාහයක්. නමුත් දහම අපිට පෙන්වන්නේ ස්කන්ධයන් ටික තියාගෙන ඒ ස්කන්ධයන් ටිකෙන් මිදෙන වැඩපිළිවෙල පෙන්වන්න නෙමෙයි, ස්කන්ධ ටිකේ පැවතිනකොට ඒ කෙරෙහි පවතින කෙලෙස් ධර්මයන් ටික නිරුද්ධ කරලා නිවන සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා අද දවසේදී ඔබට මම මේ විදිහට සිහිපත් කරන්නට යෙදුනේ, පැහැදිලි කරන්නට යෙදුනේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙලා ඒ වේදනාවේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ වේදනාවේ ස්වභාවය අනිත්‍ය දුක වශයෙන් අවබෝධ කරගෙන ඒ කෙරෙහි තණ්හාව නූපදින විදිහට කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන දහම් කාරණාවයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ ඒ කාරණේ මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් මම හිතනවා දහම් ගැටලුවක් ඔබට තිබෙනවා නම් මේ වෙලාවේ කෙටි වෙලාවක් අපි ඒ සඳහා වෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට ඒ පිළිබඳව තියෙන දහම් ගැටලුවක් විමසලා ඒ පිළිතුරු ලබා ගැනීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස, ගැටලු කීපයක් නම් ඉදිරිපත් වෙලා පේනවා. අපි මේ අපේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙන කෙනෙක් අහලා තියෙනවා මේ මම ආශාව හෝ අකමැත්ත හොඳින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ලු. හැබැයි ඉන්දර හටගෙන ඉවරයිලු. එතකොට මේ අවස්ථාවට ප්‍රායෝගිකව මුහුණ දෙන්නේ කොහොමද කියලා අහනවා ස්වාමීන් වහන්සේ. ඔව්, අපි මේ ප්‍රශ්නේ මම මතක් කරන්නම්. ආශාව සහ කැමැත්ත පිළිබඳව මනාව වැටහීමක් අවබෝධයක් තියෙනවා වුණාට මේක උදාහරණේ අරගෙන මතක් කරලා තිබෙනවා. ගින්දර දැන් හටගෙන ඉවරයි. දැන් මේ හටගත්ත ගින්දර කොහොමද නැති කරන්නේ? එහෙම නැත්නම් මේ ආසාව හා කැමැත්ත කොහොමද දැන් දුරු කරන්නේ කියන කාරණේ. අපි එතනදී ගින්දර උදාහරණයම ගමු. මේ ගින්දර ටික පවතින්නේ මේ දරකෝටු දෙක එකට පවතින තාක් කල්නේ. අපිට පුළුවන්කම තියෙනවා මේ දරකෝටු දෙක දෙපැත්තට අයින් කරන්න. දෙපැත්තට අයින් කළාම තනි දරකෝට්ටක් ඔබ ගිනි තියලා බලන්න, මේ තනි දරකෝට්ට දැවිල පිච්චිලා සෑහෙන වෙලාවක් පිච්චිලා මේ දරකෝට්ට ඉවර වෙනකම්ම මේක ගින්දර පවතිනවද කියලා. ඔබට දර වලින් යම් විදිහක ගිනි ගොඩක් ගහලා දර ගොඩක් එකට එකතු කරලා තිබ්බොත් අපි හිතමුකෝ සාමාන්‍ය දර වලින් වෙන කෙනෙක් කියලා. ලිපට දරකෝට කීපයක් දාලා මේ පත්තු වෙන දර ටික ඔබ නිවන්න ඕන වුණාම මොකද කරන්නේ? මේ දර ටික එළියට ඇදලා ඒ ටිකේ තියෙන අඟුරු ටික කැඩිලා යන විදිහට අඟුරු ටික කඩලා දර ටික දරකෝටු ටික වෙන වෙනම පැත්තකට වෙන් කළාම එක ගොඩේ දාලා තියන්නේ නැහැ, වෙන් කළා දානවා. වෙන් කළා දාපුවම මේ ගින්දර ටික වෙලාවක් තිබිලා නිමිල යනවා. එකපාර නිවන්න බෑ, වතුර වගේ දෙයක් දැම්මොත් තමයි නිමිල යාවේ. නමුත් මං කියන්නේ භෞතික වෙන කිසිම දෙයක් එකතු කරගන්නේ නැතුව මේ දරකෝටු වලම ඇසුරු කරගෙන තියෙන ගින්දර නිවෙන්න නම් මේ දරකෝටු දෙක දෙපැත්තට අයින් කරන්න ඕනේ. දෙපැත්තට වෙන් කරන්න ඕනේ. දෙපැත්තට වෙන් කළාම තමයි මේ දරකෝටු දෙකේ පවතින ගින්දර නිවෙන්නේ. ඇත්ත මේ කියන කතාව. දැන් මේ වෙනකොට අපේ ගින්දර හටගෙන තමයි අපි මේ ජීවිතේ තියෙන්නේ. ඒ කියන්නේ තණ්හාව මූලික වෙච්ච
ජීවිතයකින් තමයි අපි ජීවිතය ආරම්භ කරන්නේ. එහෙමනම් ගින්දර හටගත් එකක තමයි දැන් මේ දැවෙන පැවෙන ගතියට අපි පිච්චෙන ස්වභාවයෙන් යුක්තව අපි කටයුතු කරන්නේ. එහෙමනම් අපි මේ ගින්දර නිවන්න නම් අපිට සිද්ධ වෙනවා මේ දරකෝටු දෙක දෙපැත්තට අයින් කරනවා වගේ නාම ධර්ම සහ රූප ධර්ම දෙක දෙපැත්තට බෙදලා වින් කරලා මේ නාම ධර්මයේ සහ රූප ධර්මයේ ස්වභාවය හොඳට තීරුම් ගන්න. මේ දර දෙක දරකෝටු දෙක ආයෙත් එකට එකතු කළොත් අර රස්නේ තියෙන නිසා නැවත ගිනි ගන්නවා. ගින්දර නිවිලා තිබුණත් යම් මට්ටමක අඟුරු තියෙන නිසා ගිනිය ගිනි අඟුරු තියෙන නිසා මේ දර දෙක ආයෙ එකට එකතු වෙන්න දුන්නොත් ආයෙ නැවත ගිනි ගන්නවා. ඒ නිසා අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ මේ දර කෝටු දෙක දෙපැත්තට ඈඩ් කරලා තියන්න ආයෙ මේ දෙකට එකතු වෙන්න නොදෙන විදිහට. ඒක තමයි ප්‍රතිපදාවෙදි අපිට වෙන්නන්නේ නාම රූප පරිච්ඡේද ඥානය අවශ්‍යයි කියලා. මේ නාම ධර්මයේ සහ රූප ධර්මයේ දෙක දෙපැත්තට වෙන් කරලා ආයතන ටික වෙන වෙනම වෙන් කරන්න. මේ ආයතන එකට ගැට ගැහගෙන තියෙන්නේ. ඇහ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන එකක් 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 ගානේ ගැට ගහගෙනයි අපි ජීවත් වෙන්නේ. මේ ටික වෙන වෙනම ගලවන්න. මේ ආයතනේ කෘත්‍ය වෙන වෙනම වෙන් කරගන්න. එකක් එකක් ගානේ වෙන වෙනම ගලවලා දාපුවාම අපිට පුළුවන්කම තියෙනවා මේ ගින්න නිවන්න. මේ තියෙන තණ්හාව දුරු කරන්න. එහෙම නැතුව අපි භෞතික දේවල් අතහරිනවා කියන තැනකින් මේ තණ්හාව නැති වෙන්නේ නැහැ කියලා මම මතක් කරේ නිසායි. යම් මට්ටමක තණ්හාවක් අඩු වුණාට මේ ආයතන ටික ගැට ගැහිලා තියෙනවා නම් ස්කන්ධ ටිකකට ගැට ගැහිලා තියෙනවා නම් මේ ගැටේ ලෙහන්නේ නැති තාක්කල් මේ තණ්හාව ලෙහන්න පුළුවන් කමක් නැහැ. තණ්හාවෙන්මයි මේක ගැට ගැහුවේ. මේ දරකෝටු දෙකකට වෙලාගෙන තියෙන්නේ දැන් ගින්දරෙන්මයි. අපි එහෙනම් මේ ගින්දර ලෙහන්න නම් මේ දරකෝටු දෙකමයි අයින් කරන්න ඕනේ. ඒ වගේ මේ ස්කන්ධ ටිකකට එකතු කරලා කැටි කරලා ගත් එකමයි ආයතන ටිකකට පටලවා ගත් එකමයි තණ්හාවෙන් කරපු ක්‍රියාවලිය. මොකද ඒ නිසා හටගත් තණ්හාව ඒකම එකතු කරලා ගැට ගැහුවා වගේ දැන් අපිට තියෙනවා මේ ගැටේ ලෙහන්න. ගැටේ ලෙහන්න පුළුවන්කම තියෙන විදර්ශනා ඥාන දර්ශනයකින් පමණමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන විදිහට ධර්මයේ පිළිබඳව හැදෑරීම තුළින් විග්‍රහ කර ගැනීම තුළින් බණ භාවනා කිරීම තුළින් පමණමයි මේ ගැටේ ලෙහන්න පුළුවන්කම තියෙන්නේ. මං හිතන්නේ ප්‍රශ්නේ සහ පිළිතුර ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ මං හිතන්නේ තව ගැටලු කීපයක් තියෙනවා. ඒකින් මේ දෙකක් එකට සම්බන්ධයි. ඇත්තනම කලින් අහපු ප්‍රශ්නෙට සම්බන්ධයි වගේ. ඒකේ අහන්නේ එසේනම් පරිත්‍යාගයක් කිරීමේදී හෝ දානයක් දීමේදී ඉන් තණ්හාවක් උපදිනවා නම් උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ මට මේ දානේ හොඳට දෙන්න ඕන. එහෙම නැත්නම් සමහරකට වංචනික ධර්මයක් ඉදිරියට ඇවිල්ලා කියන්න පුළුවන් මම ගිය පාර දුන්නට වඩා හොඳට හෝ මගේ යාළුවාට වඩා හොඳට දානයක් දෙන්න ඕන කියලා. කොහොමද මේ අරමුණ දානෙ දීම ස්වාමීන් වහන්සේ? එතකොට මේ අවස්ථාවේදී යම් කිසි ආකාරයක තණ්හාවක් හෝ ක්ලේශයක් උපදිනවා තියෙනවා මෙතන අර කම්පැරිසන් එකක් උඩ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී කොහොමද මුණ දෙන්නේ? මෙහෙම එකක් වුණොත් අපි කොහොමද මෙතනින් ගැලවෙන්නේ? පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන්ද? කරුණාවෙන්. ඔව්, එතනදී අහන ප්‍රශ්නේ තමයි අපි පරිත්‍යාගයක් කරනකොට හෝ දානයක් දෙනකොට සමහරවිට තරඟකාරීව කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව තමන්ට තණ්හාවක් ඇති වෙන එක හොඳට කරන්න ඕනේ කියලා, කලින් කර එකට වඩා හොඳින් කරන්න ඕනේ කියලා හෝ වේවා. එහෙම නැතිනම් තමන් එක තව කෙනෙක් පින්කම් කරනවා නම් ඒ කෙනාට වඩා හොඳට කරන්න ඕනේ කියලා හෝ පින්කමක් මූලික කරගෙන හෝ තණ්හාව ඇති වෙනවා කියන කාරණාවෙන් අපි මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතනදී ඇතර මේ ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. මෙතනදී පැහැදිලි කරගන්නට ඕනේ අපි පින්කමක් කරනවා කියන කාරණාවේදී කුසලයට කැමැත්තක් තියෙනවා. ඒකයි මම මුලින්ම මතක් කළේ මේක කම්මස කතා සම්මාදිට්ඨිය මිසක් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය නෙමෙයි. මෙතනදී කර්මය හා කර්මඵල විශ්වාසයෙන් යුක්තව කරන කාරණයක්. ඒ නිසායි අපි පින්දහම් කරගන්නවා ඒ තුල තණ්හාව නැති කරලා පින්දහම් කරනකොට, ඒ කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන් නැති කරලා පින්දහමක් කරනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. ඒ නිසායි තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච රහතන් වහන්සේගේ ස්වභාවය පෙන්වන්නේ පුඤ්ඤ පාප පහිනස්සයි. කතං කරණීයං නාපරත්තං ඉත්තත්ත එකල යුත්ත කරල ඉවරයි. මත්තේ කල යුත්තක් නැහැ කියන තැන පෙන්වනකොට පින්පව් දෙකම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා. පුඤ්ඤ පාප පහිනස්සයි. රහතන් වහන්සේගේ ස්වභාවයේ පින්පව් කරන්නේ නැති බවක්. ඔන්නෝග වර්තමානයේ වැරදි විදිහට අද අර්ථය අරගෙන රහතන් වහන්සේගේ මට්ටමේ ඒ කියන්නේ. හැබැයි පෘථග්ජන මට්ටමේ අපි පින්පව් නොකළ යුතුයි. එහෙනම් පින් කරන්නත් එපා කියන තැනකින් අද
දන් දෙන්න එපා, සිල් රකින්න එපා, බණ භාවනා කරන්න එපා, ඒවා කළපුවාම පින් සිද්ධ වෙනවා කියලා, ඒවා කළොත් සසරේ ගමනට යන්න වෙනවා, නිවන් දකින්න වෙන්නේ නැහැ කියන මතය ඉදිරිපත් කරමින් මේ තණ්හාව නිසා සසර ගමන ඇති වෙන බව ඇත්ත. නමුත් තණ්හාව නිසා සසර ගමන ඇති වෙන බව ඇත්ත වුණාට පින් දහම් කරන්න එපා කියලා ශාසනයේ කොතනකවත් අපිට පෙන්වන්නේ නැහැ. ඒ නිසා යම් තාක් පින්කම් කරනවා නම් ඒ පින්කම් කරන හැම කාරණාවකදීම අපේ තුල තාමත් මේ කියන අවිද්‍යාව තියෙනවා නම් මම මේ මතක් කරපු තණ්හාව තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට සසර ගමනේ උපදින්නට හේතු හදලා තියෙන්න පුළුවන්. හැබැයි සසර ගමනේ උපදින්නට හේතු හදලා තිබුණට විද්‍යාව උපදවා ගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ මේ පින් කරන හින්දා සසර ගමන දික් වෙනව නෙමෙයි. සසර ගමන දික් වෙන්නේ අවිද්‍යාවෙන් හින්දා. මොකද අවිද්‍යාවෙන් නේ තණ්හාව නැවතු උපද්දවන්නේ. මේ පෙර ජීවිතවල කරන ලද පින්කම් වල තිබිච්ච තණ්හාව නිසා තමයි, ඒ කියන්නේ පින්කම් වලින් ලැබුණ කුසලයට තණ්හාව කියන කී යෙදුන නිසා තමයි අද මේ මනුස්ස ජීවිතයක් අපි ලබලා තියෙන්නේ. එහෙනම් පින්කම් කරන අවස්ථාව තුල තණ්හාව නැතුව පින්කම් කරනවා කියන එකක් අපි බලාපොරොත්තු වෙන්න එපා. මූලික වශයෙන් අපේ ඉන්න මට්ටමේ තුල තණ්හාව යෙදෙනවමයි මේ පින්කම් වලට. ඒ නිසා තණ්හාවේ අඩු වැඩියක් වෙන්න පුළුවන්. නමුත් අර තරඟකාරීව පින්කම් කරන එක නම් අපිට තණ්හාව අඩු කරගැනීමෙන් කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. නමුත් මම මේ කතා කරන්නේ යථාර්ථයේ කතා කරන තණ්හාව, ඒ තුල ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා පින්කම් කරනකොට තණ්හාව මූලික වෙලා කටයුතු වෙන බව ඇත්ත. ඒක නිසායි නැවත උපදින්නට හේතු වෙන්නේ. හැබැයි මේ ජීවිතෙත් අපි ඉපදුනේ පෙර භවයක කරන ලද, පෙර ජීවිතවල කරන ලද යම් ආකාරයක සසර ගමන තුල කරපු පින්කම් නිසායි. ඒ පින්කම් වලට තණ්හාව යෙදුණ නිසායි. තණ්හාව යෙදුණ නිසා තමයි උප්පත්තිය තියෙන්නේ. එනසම් මේ ජීවිතයත් අපිට හම්බුනේ තණ්හාව මූලික කරගෙන උප්පත්තිය. හැබැයි මේ ජීවිතයෙන් ඊළඟ ජීවිතයටත් යනවා නම් අපි පින්කම් කරගෙන තණ්හාව මූලික කරගෙන ඊළඟ ජීවිතයටත් යනවා නම් ඒ තණ්හාව මූලික කරගෙන ඊළඟ ජීවිතයට ගියේ මේ ජීවිතයේ යෙදුණ අවිද්‍යාව හින්දා. එහෙම නැතුව කරපු පින්කම් හින්දා නෙමෙයි ඊළඟ ජීවිතයක් අපිට උරුම වෙන්නේ, ඒ පින්කම් තුල අවිද්‍යාව යෙදුණ නිසායි. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ පින්කම් කරනකොට මානසික මට්ටම හොඳට අවබෝධ කරගෙන ඒ තුල මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාගේ පටිකේ රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ධර්මයන් ටික දුරු කරගන්නා වූ විදිහට මනස සකස් කරගන්න පින්කමෙන් උපකාරයක් කරගන්න. එහෙම නැතු මේ පින්කම තවත් සසර ගමනක් දික් කරන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගන්න වැඩපිළිවෙලක් බවට පත් කරගන්න එපා කියලා මතක් කරමින් ඒ ප්‍රශ්නයට මම පිළිතුරු මං හිතන්නේ ප්‍රමාණවත් කියලා හිතනවා. ස්වාමීන් වහන්ස මේක අවසාන ප්‍රශ්නේ මේ බොහෝ දුරට තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ වුණාට දැන් කාල සීමාවත් හින්දා මේක අපි අවසාන ප්‍රශ්නේ විදිහට ගමු. මේක මේ සිද්ධියක් සම්බන්ධව ප්‍රශ්නයක්. මේක මෙහෙමයි විග්‍රහ කරලා තියෙන්නේ. එදිනදා ජීවිතේදී දැන් අපි උදාහරණයක් කියමුකෝ, අපි කුසල කර්මයක් කරන්න යන අවස්ථාවක් ගමුකෝ. අපි කියමුකෝ පන්සලකට ගිහිල්ලා බණක් අහන්න කියන අවස්ථාවක්. එහෙම නැත්නම් ගෙදරක ඉඳලා බණක් අහන අවස්ථාවක්. එහෙමත් නැත්නම් පන්සලේ ගිහිල්ලා පුණ්‍ය කර්මයක් කරන අවස්ථාවක්. කුසල කර්මයකට සහභාගී වෙන අවස්ථාවකදී අපි එතනට ගිහිල්ලා දැන් උදාහරණයකට පන්සලකට ගියොත් කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි ඒ තැනදී අපි පොඩ්ඩක් බලනවා නේද, අපිට ටිකක් අර මේ හොඳට වාඩි වෙලා සැප පහසුව මේ පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න පුළුවන් ස්ථානයක් අපි හොයනවනේ. ඒ අවස්ථාවේදී යම් කිසි ආකාරයක ක්ලේශයක් උපදිනවද ස්ථානය හොයා ගැනීම උදෙසා? එහෙම නැත්නම් එතන තණ්හාවක් උපදිනවද? නැත්නම් අපි අපි කොහොම හරි ස්ථානය හොයාගෙන ගිහිල්ලා අපි වාඩි වුණාම ඒ අවස්ථාවේදී අපි උපාදාන ඒ ස්ථානයේ වාඩි වෙච්ච ස්ථානයේ උපාදාන කරගෙනද අපි කටයුතු කරලා තියෙන්නේ? පොඩ්ඩක් එහා පහදලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්, එතනදී මෙහෙම අර්ථයක් ඔකර තියෙයි. මම අත්දැකීම් තියෙන නිසා ඒ කාරණේ පැහැදිලි කරන්නම්. සමහර කෙනෙක්, ඒ කියන්නේ මම මේ පෞද්ගලිකව කිසිම කෙනෙකුට කරන චෝදනාවක් විදිහට සලකන්න එපා. එහෙම අදහසකින් නෙමෙයි මම කියන්නේ. අපි දකින සිද්ධියක්, සමහර අය ඉන්නවා තමන් ඉඳගන්න තැන එතනම දිගටම ඉඳගන්න පුරුදු වෙලා තියෙනවා. තව කෙනෙකුට එතන වාඩි වුණොත් එහෙම ඒක නෑ, එතනින් අයින් කරලා නෑ මම මෙතන අල්ලගත්ත තැන මම මගේ තැන, මම මෙතන හැමදාම ඉන්න තැන මම මෙතන, මගේ මට මම තමයි මෙතන ඉන්නේ කියන හැඟීමෙන් ඒ පරිසරයන් වෙන් කරගෙන තියෙනවා නම්, දැන් පන්සලක් කියලා කියන්නේ පොදු තැනක්, ආගමික සිද්ධාස්ථානයක් කියන්නේ පොදු තැනක්. එතනදී හැබැයි තමන්ට වෙන් කරගත්ත තැනක් තියෙනවා. පහසුවෙන් ඉන්න වෙන් කරගත්ත තැනක් වෙන්න පුළුවන්.
හැබැයි මේ වෙන් කර ගැනීම තුල තණ්හාව අනිවාර්යයෙන්ම අන්තර්ගතයි. මොකද මේ භෞතිකේ තමන්ගේ කරගෙන තියෙන නිසා. එහෙම නැතිනම් සැප පහසු තැනක් හොයාගෙන යනවා නම් එතනද තණ්හාව අනිවාර්යයෙන්ම අන්තර්ගතයි. නමුත් අපි පහසුවෙන් ඉන්න ඕනේ කියන කාරණේ ඇති කරගන්නේ නිර්ආමසයකටද සාමිසයකටද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ආමිස සුවයක්ද? ඒ කියන්නේ මේ කායික මේ පහසුවෙන් ඉන්න සැප පහසුව බලාපොරොත්තු වෙනවද? එහෙම නැතිනම් අර හොඳට ධර්ම ශ්‍රවණය කිරීම පිණිස තමන්ට යම් කායික අපහසුකාවක තියෙනව වෙන්න පුළුවන්. නීවරණ ධර්මයන් වැඩ කරන එක පිළිබඳව තේරලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අර පිරිසක් එක්ක ඉන්නකොට තමන්ට බණ අහන්න බාධාවක් වෙනවා නම් මේ වගේ තැනකට ගිහිල්ලා ටිකක් ඒ වගේ විවේක තැනක ඉඳගෙන පහසු තැනක ඉඳගෙන බණ අහනවා කියන තැනකින් ධර්මයේ කිරින ධර්මය අහනවා කියන කාරණාවකට මූලිකත්වයේ දීලා කටයුතු කරනවා නම් එතනදී නිර්ආමිෂයේ පැත්තට තියෙයි. කියන්නේ තමන්ගේ නිර්ආමිෂ පැත්තට, කියන්නේ නිවන් දකින්න පැත්තට උපකාර පිණිස ඒ පහසුව සකස් කරගන්න වෙන්න පුළුවන්. හැබැයි අර භෞතික මේ දෙයක් විදිහට, එහෙම නැතිනම් මේ කයට පහසුවක් දෙන්න, එහෙම නැතිනම් අර පිරිස අතර තමන් කැපිලා පෙනෙන්න, එහෙම නැතිනම් තමන්ම තෝරාගත්ත තැනක තමන්ට එතන පහසුවෙන් ඉන්නවා කියන තැනකින් පරිසරයේ තෝරනවා නම් එතන ඍජුවම තණ්හාව තියනවා කියලා පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම අර කිව්වා වගේ ධර්මයට ගෞරවය පිණිස, එහෙම නැතිනම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ පහසුව සඳහා, එහෙම නැත්නම් අපි හිතමු ටික වෙලාවක් යනකොට තමන්ට නීවරණ ධර්මයන් සක්‍රිය වෙන නිසා නීවරණ අඩු වෙන තැනකට ගිහිල්ලා, එහෙම නැත්නම් අර පිරිසක් එක්ක බාධා සහිතයි නම් කතා බහ කරනවා නම් බණ අහන්න බාධකයි නම් එතන ඉතින් අයින් වෙලා වෙන් කරගෙන වෙනම පහසු තැනකට ගිහිල්ලා බණ අහනවා කියන කාරණාවකදී ඒ පහසුව හොයන්නේ කායිකව ලබන භෞතිකව ලබන සැප පහසුව සඳහා නෙමෙයි, අර ධර්මයේ ලබා ගැනීම, එහෙම නැත්නම් ධර්මයේ නිවැරදිව ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව පහසුකම ලබන්න. ඉතින් ඒක නිර්ආමිෂ පැත්තට අයිති වෙනවා මිසක් ඒක මේ ආමිෂේ පැත්තට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සාමයේක මම එක කිව්ව වේදනාව ප්‍රභේද ගොඩාක් තියෙනවා. නිර්ආමිෂ වේදනා සහ සාමිෂ වේදනා කියලා නැවත බෙදෙනවා. ඔය විදිහට වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඉතින් ආමිෂේ පැත්තට වඩා නිර්ආමිෂේ පැත්තට නැඹුරු වෙන්න ආමිෂේ කියලා කියන්නේ පංචකාමයේ සැපවත් කරන්න. එහෙම නැත්නම් පංචකාමයේ පැත්තට නැඹුරු වෙච්ච සැප පහසුවක් හොයනවා නම් ඒක ආමිෂයට බර වෙච්ච කාරණයක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම තණ්හා මූලික වෙලාමයි මේ පැත්තට නැඹුරු වෙන්නේ. නිර්ආමිෂය කියලා කියන්නේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා, ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සපවත් කරන්න, ඒ කියන්නේ නිවන් දකින්න පැත්තට, කෙලෙස් අඩු කරගන්න පැත්තට කටයුතු කරන්න සැප පහසු කාරණාවක් වෙනවා නම් ඒක ওই කියන තණ්හාව අඩු කර ගැනීම සඳහා කටයුතු කරන පැත්තක් වෙනවා. මං හිතන්නේ කාරණේ පැහැදිලි ඇති කියලා හිතනවා මහත්තයා. ඒක බොහොම පැහැදිලි හඳුරන්නේ. හැම පැත්තක්ම වහන්සේ ස්පර්ශ කරලා උත්තරේ දුන්නා. එහෙනම් ස්වාමීන් වහන්ස අද අප වෙනුවෙන් කරුණාවෙන් මේ අවස්ථාවට වැඩම කර අපට ධර්මයෙන් සාර්ථයෙන් දේශනාව පවත්වා දැනුමුතුකම් ලබා දීලා ඔබ වහන්සේ මේ කරගත් කුසල කර්මය ඉමහත් ආනිසංසනීයයි. ඔබ වහන්සේට ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ වෙනුවෙන් මම අපගේ කෘතඥතාවය පළ කර සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් සමහර කරන්නම්. අද දවසේ අපි සිද්ධ කරගන්න තියෙන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාටත්, ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය පරලව යන්නට යදෙන සියලුම ඥාතීන්ටත්, විශේෂයෙන් අද දවසේදී මේ දායකත්වයේ දරණ ලැබනවා ඒ අනෝමා රත්නායක මහත්මිය, ඒ වගේම සහන් රත්නායකේ පුතුණුවන්, ඒ වගේම සහනී රත්නායක ඒ දියණිය, ඒ වගේම අශාන් කුරුසිංහ ඒ බෑණනුවන් ඇතුළු ඒ පවුලේ හැමදෙනාම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මීට වසර 13කට පෙර ඇතුව ඒ පරලෝසපත් වන්නට යෙදුන නිමල් රත්නායක මහත්මානන් සිහිපත් කළ පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ ඇතුළු කොට ඒ පවුල්වල පරම්පරාගතව සංසාරගතව මියගිය යම් ඥාතිවරයෙක් වෙනං ඒ හැම දෙනෙකුටමත් මේ වෙලාව අවස්ථාව කරගන්න පුණ්‍ය අනුමෝදනා කරන්නට, රටවාසී ලෝකවාසී මේ ව්‍යසනයේ මිය පරලව යන විශාල පිරිසක් තිරිනවා ඒ හැම දෙනාමත් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රටදැය වෙනුවෙන් දීපු දන්නට යෙදෙන ඒ වීරෝදාර රණවිරුවන් ඇතුළු කොට ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉවෙනින් සැනසෙත්වා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේවරයක වරණේ සිද්ධ කරගන්නට යෙදෙන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් ගෞරවනීය
ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ අපිට සත්පුරුෂකමින් යුතුව අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරන ධම්මග යන්නට නිරන්තරයෙන් අපව යොමු කරවන නම කියන්නට අවසරයි අපේ ධර්මාචාර්යන් වහන්සේ මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඒ වගේම කශ්‍යප ස්වාමීන් වහන්සේ ඒ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයේ විශේෂයෙන්ම මතක් කරනවා ඒ වගේම කැනඩාවේ කැල්ගරි නගරයේ ඒහිපස්තිකෝ භාවනා මධ්‍යස්ථානයේ මේ වෙනකොට වර්තමාන වැඩ කටයුතු සිදු කරමින් වැඩ ඉන්න මත්තුමගල චන්දානන්ද ස්වාමින් වහන්සේට ඒ වගේම උත්තල ධම්මරක්කිත ස්වාමින් වහන්සේට ඒ වගේම අජාන් සුබාරු ඒ ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වැඩ ඉන්න මහා සංඝරත්නයටත් අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන අනෝමා රත්නායක මහත්මිය සහන් රත්නායක ඒ පුතුණුවන් සහනි රත්නායකේ දියණිය ඒ වගේම අශාන් ගුරුසිංහ ඒ බෑණනුවන් ඇතුළු කොට ඒ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් ඒ වගේම කැල්ගරි ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ ඒ නිලධාරී මණ්ඩලය ඇතුළු ඒ සංගමයේ සියලුම දෙනාටත් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් තාක්ෂණිකව කටයුතු කරමින් ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්නට යෙදුන ඒ මහී මහත්මා ඒ මහත්මිනිය ඇතුළු ඒ දියණියටත් ඒ පවුලට සහ සම්බන්ධ හැම දෙනාටම ඒ මහත්මාගේ ඒ පියාණන්ට ඒ වගේම මහත්මිනියගේ මෑණියන් ඇතුළු ඒ හැම දෙනාටම සම්බන්ධ වුණ මේ ධර්ම ශ්‍රවණය කරන්නට සහභාගී වුණ සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.